பட்டங்கமும் எல்லாம் சேர்ந்து நாட்டுமா ஆய்வான். ඉස්සලාම ගන්න පුතේ මේ එක දෙක පාඩමේ ප්‍රශ්න ටියුට් එක එක දෙක පාඩමට අදාළව අපි මේ දිහා තියෙන ප්‍රශ්න ටියුට් එක මෙතන එක දෙක දාලා තියෙනවානේ. ඒකේ අපි ගිස්මානේ සියලුම විභාග ප්‍රශ්න ටික කතා කරලා අවසන් කරා. මේ 2011 අවුරුද්දේ සිට 2020 අවුරුද්ද දක්වා ඇවිල්ලා තියෙන සියලුම විභාග ප්‍රශ්න සාකච්ඡා කරා. ඔයගොල්ලෝ දැන් දන්නවා 2011 ඉඳලා 2020 දක්වා ගත වුණු අවුරුදු 10 පළවෙනි සහ දෙවෙනි පාඩම් මූලික කරගෙන කෙටි ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා 57ක් ඇවිල්ලා තියෙනවා. දැන් දල වශයෙන් ගත්තොත් එහෙම 5.7ක් කියලා කියන්නේ කෙටි ප්‍රශ්න 5ක් 6ක් අවුරුද්දකට ඇවිල්ලා තියෙනවා. හැබැයි සමහර අවුරුදු වල ඒක 4ක් 3ක් වෙලක් තියෙනවා. සමහර ඒවා 7ක් 8ක් වෙලක් තියෙනවා. ඇවරේජ් කරලා ගත්තොත් ප්‍රශ්න 5ක් හෝ 6ක් වගේ ප්‍රමාණයක් එනවා කියන එක අපිට හිතන්න පුළුවන්. කොහොම වුණත් පුතේ අනිවාර්යයෙන්ම 3ක් 4ක් එනවාමයි. කෙටි ප්‍රශ්න 3ක් 4ක් එනවාමයි. ඒක 5ක් 6ක් වෙන්නත් පුළුවන් ඈ. හරි, ඊට පස්සේ තියෙන්නේ මොඩල් පේපර්ස් වල ප්‍රශ්න. එතකොට මේ මොඩල් ප්‍රශ්න කියලා කියන්නේ එකක්වත් මම හදපු ඒවාවත් මම වෙනත් පොත්වලින් අරගෙන පළ කරපු ඒවාවත් නෙමෙයි ඈ. මේ සියල්ලමත් විභාග දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරපු සහ ජාතික අධ්‍යාපන ආයතනයෙන් නිකුත් කරපු පේපර්ස් වල තිබිච්ච ප්‍රශ්න. හරි, හැබැයි සමහර ප්‍රශ්න වල පුතේ ස්ටෑන්ඩඩ් එකේ පොඩි අවුලක් තියෙන්න පුළුවන් ඈ. මොකද විභාගෙට එන ප්‍රශ්න වලට වඩා මොඩල් පේපර්ස් වල ප්‍රශ්න සමහර විට පොඩි ව්‍යාකූලතාවයක් විකෘතිභාවයක් තියෙනවා ඈ. ඒ නිසා ඒ කාරණේ ඔළුවේ තියාගෙන තමයි අපි ප්‍රශ්න සාකච්ඡා කරන්න යන්න ඕනේ ඈ. හරි, බයි. අපි යමු 58 වෙනි ප්‍රශ්නේ. 58 වෙනි ප්‍රශ්නේ. හරි, සෝරි, 58 පළවෙනි මොඩල් ප්‍රශ්නේ. මම නැවත කියනවා මේ 1-2 පාඩම් වලට අදාළ ප්‍රශ්න ටියුට් එකේ 58 වෙනි ප්‍රශ්නේ. ඒ කියන්නේ පුතේ 8 වෙනි පිටුව. 8 වෙනි පිටුව. හරි, බලන්න ඒක කියනවා මෙන්න මෙහෙම. නූතන පරිගණක නිර්මාණය පාදක වී ඇත්තේ. නූතන පරිගණක නිර්මාණය පාදක වී ඇත්තේ කියලා අපිට උත්තර පහේ දෙනවා මෙන්න මෙහෙම. 1. පරිණාමවාදී පරිගණන සංකල්පය මපය. අපි ඒකට ඉංග්‍රීසියෙන් කියනවා ඉවලූෂනරි කම්පියුටින් කියලා. අංක 2. බුද්ධිමත් සහ චිත්ත වේගාත්මක පරිගණන සංකල්පය මපය. ඉන්ටෙලිජන්ට් ඇන්ඩ් ඉමෝෂනල් කම්පියුටින් කියන එක. ඊගල අංක 3. කෘතීම බුද්ධි සංකල්පය මත, ඒ කියන්නේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන එක. අංක 4. වොන් නියුමාන් සංකල්පය මතය. අංක 5. බහු නියෝජිත මෘදුකාංග මල්ටි ඒජන්ට් සොෆ්ට්වෙයාර් සංකල්පය මතය. 58 වෙනි ප්‍රශ්නෙට මොකද්ද උත්තරේ කියන බාන ස්වේච්ඡාවේ. 58 වෙනි ප්‍රශ්නෙට උත්තරේ කියන්න පුතේ බලන්න. වොන් නියුමාන් සංකල්පය මත. තරුෂිබ හොඳයි. 58 වෙනි ප්‍රශ්න උත්තරේ නූතන පරිගණක නිර්මාණය පාදක වී ඇත්තේ වොන් නියුමාන් සංකල්පය මතය. ඉතින් අපි තේරුම් ගන්න ඕනේ පුතේ මොකද්ද? අපි වර්තමානයේ භාවිතා කරන මේ මෙතන මේ හොඳට තේරුම් ගන්න පුතේ නූතන පරිගණක කියලා කිව්වහම ඇත්තටම නූතන කියලා කියන්නේ නවීන කියන එකනේ, අලුත් කියන එකනේ නේ. එතකොට අලුත් පරිගණක කියන්නේ මේ මේ සියවසට මේ කාලයට ගැලපෙන අලුත් පරිගණක ගත්තොත් එහෙම වොන් නියුමාන් ආකෘතිය අභිභවාගිය වොන් නියුමාන් ආකෘතිය අතික්‍රමණය කරන පරිගණක වර්ග නිර්මාණය වෙලා තියෙනවා. ඒවෙන් කිහිපයක් තමයි තියෙන්නේ. පරිණාමවාදී පරිගණනය, බුද්ධිමත්තා චිත්ත වේගාත්මක පරිගණනය, කෘතිම බුද්ධි පරිගණනය, ඊගාවට බහු නියෝජිත පද්ධති සහ මේක දාලා නැහැ ක්වොන්ටම් යාන්ත්‍රණය, මේ වගේ විවිධ යාන්ත්‍රණයන් විවිධ ක්‍රමවේදයන් යටතේ පුතේ මේ පරිගණක විද්‍යාව නැත්නම් ICT දියුණු වෙලා තියෙනවා. සා දියුණු වෙමින් පවතින. හරි, හැබැයි ඒ එකක්වත් තාම බිහි වෙලා නැත්තේ නෑ, බිහි වෙලා තියෙනවා. ඒ එකක්වත් තාම සාමාන්‍යකරණය වෙලා නෑ, කියන්නේ ජෙනරලයිස් වෙලා නෑ. ඒ කියන්නේ සාමාන්‍ය පරිගණක විදිහට භාවිත කරන මට්ටමක ඒවා තාම වර්ධනය වෙලා අඩුයි. නැතුවම නෙමෙයි ඈ. හරි, නැතුවම නෙමෙයි. දැන් කෘත්‍රිම බුද්ධිය කියන එක පුතේ මේ වෙනකොට ඇත්තටම බොහොම පුළුල් ලෙස ලෝකේ භාවිත කරනවා. හරි,
පැහැදිලිද? අපි භාවිතා කරන ඔය Google එකේ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් eBay එකේ වෙන්න පුළුවන්, ඒ වගේ වෙබ්සයිට් ඇතුළේ පවා මේවා පාවිච්චි කරනවා. පැහැදිලිද? හැබැයි වර්තමානයේ භාවිතා කරන මේ 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 පුළුල් ලෙස භාවිතා කරන පරිගණක ඒවා PC වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මේන් ෆ්‍රේම් වෙන්න පුළුවන්, මිනි වෙන්න පුළුවන්, සුපර් වෙන්න පුළුවන්, සර්වර් කම්පියුටර්ස් වෙන්න පුළුවන්, වර්ක් ස්ටේෂන් වෙන්න පුළුවන්. මේ හැම පරිගණකයකම මූලික තත්වය වන් නියුමාන් ආකෘතිය. වන් නියුමාන් ආකෘතිය කියන්නේ මොකද්ද? උපදේශ යටතේ ක්‍රියාත්මක පරිගණනය කියන්නේ. උපදේශ යටතේ ක්‍රියාත්මක. Right. එතකොට 58ට උත්තරේ මොකද්ද? 4. හරියටම හරි උත්තරේ තරුෂිගේ 58 උත්තරේ 4. එන්න 59. කාර්ය ප්‍රශ්න ගහන්න. 59. ප්‍රතිසමහා අංකිත ලෙස පරිගණක වර්ග කරනු ලබන්නේ පහත දැක්වෙන කුමන කරුණ සැලකීමෙන්ද? ප්‍රතිසම පරිගණක, අංකිත පරිගණක සහ අපි කතා කරනවා දෙමුහුම් පරිගණක කියලා පරිගණක වර්ග තුනක්. දෙවෙනි පාඩුවේ පරිගණක වර්ගීකරණය යටතේ ප්‍රතිසම පරිගණක, අංකිත පරිගණක සහ දෙමුහුම් පරිගණක කියලා පරිගණක වර්ග තුනක් කතා කරනවා. එසේ පරිගණක වර්ගීකරණය කිරීමට හේතුව තමයි මොකද්ද? උත්තර කියන්නේ කවුරු හරි? ඔය කියන ආකාරයට පරිගණක වර්ග කරන්න භාවිතා කරන තාක්ෂණය. ඔව්, භාවිතා කරන තාක්ෂණය උත්තරේ 3. ඒ කියන්නේ ඒ ඒ පරිගණක දත්ත තේරුම් ගැනීම සහ දත්ත සැකසීම සඳහා භාවිතා කරන තාක්ෂණය තමයි එතන මූලික. හරි, ප්‍රතිසම තාක්ෂණය පාවිච්චි කරන පරිගණක වලට කියන ප්‍රතිසම පරිගණක, සංඛ්‍යාංක තාක්ෂණය පාවිච්චි කරන පරිගණක වලට කියන සංඛ්‍යාංක පරිගණක, ප්‍රතිසම සහ සංඛ්‍යාංක කියන තාක්ෂණයන් දෙකේ මිශ්‍රණය, දෙකේ එකතුව භාවිතා කරන පරිගණක වලට කියනවා දෙමුහුන් නැත්නම් හයිබ්‍රිඩ් කම්පියුටර්ස් කියලා. එහෙනම් 59 වෙනි ප්‍රශ්නේ උත්තරේ පුතේ 4. ඔව් ඔව්. භාවිතා කරන තාක්ෂණය 3. 59 උත්තරේ 3. 59 3. අපි යමු 60 වෙනි ප්‍රශ්නෙට. 60. මොකක්ද ඒ කියන්නේ? පරිගණක සකසන පිළිබඳව පහත දැක්වෙන කරුණු සලකන්න. සකසන පිළිබඳව පුතේ සකසනය කියන්නේ ප්‍රොසෙසරය නැත්නම් CPU එක, දත්ත සකසන ඒකකයේ කොටස. එක වේගය, දෙක ධාරිතාව, A වේගය, B ධාරිතාව, C සකසනේ තුඩු සංඛ්‍යාව. අපෙන් අහන්නේ මේවා අතුරින් පරිගණකයක් මිලදී ගැනීමේදී සැලකිය යුතු කරුණ කරුණු නොවන්නේ. උත්තරේ කියන්නේ කවුරු හරි? සකසනයක් පිළිබඳ තොරතුරු තුනක් අපිට දීලා තියෙනවා, කරුණු තුනක්. එක වේගය, දෙක ධාරිතාව, තුන සකසනයේ තුඩු සංඛ්‍යාව කියලා. ඔය කියන පරිගණක සකසනයක් හා සම්බන්ධ ලක්ෂණ එහෙම නැත්නම් විස්තර වලින් පරිගණක සකසනයක් මිලදී ගන්නකොට, ඔව් පරිගණකයක් මිලදී ගන්නකොට අනිවාර්යෙන් ඒක සකසනයක් තියෙනවනේ. අපි සැලකිය යුතු කරුණක් නැත්නම් කරුණු නොවන්නේ. 60 උත්තරේ කියන්නේ 3. හා 3. 3 කියලා කියන්නේ C පමණ නේද? ඔව් සර්. ඔව්. මොකද පුතේ C කියන එකෙන් කියන්නේ සකසන භෞතිකව තියෙනවනේ තුඩු පින්ස් කියලා. ඔව්. මොකටද ඒවා තියෙන්නේ? ඒක නම් දන්නේ නැහැ. ඈ කවුරු හරි අල්ලනකොට අතේ යන්නේ නේද? ඈ සදීපා දන්නේ නැහැ කාර්ය නම් ඒකේ. මට තේරෙන්නේ නැහැ. කාර්ය නම් දන්නේ නැහැ. කාර්ය නම් දන්නේ නැහැ, සකසනිය තුඩු තියනවා කියලා දන්නවා නේද? කවුරු කියන්නේ? ප්‍රොසෙසරයක තුඩු කියලා දෙයක් තියෙනවලු. හරි. ඒ තුඩු තියෙන්නේ මොකටද? රයිට්. ප්‍රදීප් ලක්ෂාන් කියනවා හරියට හරි. ඔව්, තුඩු වලින් තමයි පුතේ ඒක මදර්බෝඩ් එකත් එක්ක සම්බන්ධ වෙන්නේ. සකසනේ කියලා කියන්නේ යම් පැතලි චිප් එකක් නේ. ඒ චිප් එක මදර්බෝඩ් එකත් එක්ක, මේ මදර්බෝඩ් එකත් එක්ක සම්බන්ධ වෙන්නේ. චිප් එකෙන් පින්ස් එනවා.
නේ සමහර ඒවා තියෙනවා 480 එක එක ගණන් තියෙනවා පින්ස් ඈ ඒක ප්‍රොසෙසරේ මොඩල් එක අනුව වෙනස් වෙනවා ඒ පින්ස් වලින් තමයි මදර්බෝඩ් එකත් එක්ක සම්බන්ධ වෙන්නේ හරි එතකොට මදර්බෝඩ් එක හරහා CPU එකට සිග්නල් ගන්න හරි විදුලි බලය වගේම සිග්නල් ගන්න ප්‍රොසෙසරෙන් විදුලි මේ 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 සිග්නල් මදර්බෝඩ් එක හරහා වෙනත් උපකරණ වලට ගෙනියන්නත් මාර්ග තියෙන්න බෑ ඒ මාර්ග තමයි පුතේ ඔය පින්ස් ඒ කියන්නේ කොටිම කියනවා නම් මදර්බෝඩ් එක සමග CPU එක භෞතිකව සම්බන්ධ වීම සඳහා භාවිත කරන යාන්ත්‍රණය උපක්‍රමය තමයි මොකද්ද පින්ස් කියලා කියන්නේ. සදීපා ඔලුවට ගන්න පින්ස් වලින් කරන කාර්යය එකයි. ඒ කියන්නේ භෞතික සම්බන්ධය. දැන් උදාහරණයක් ගත්තොත් මෙහෙම හිතන්නකෝ. රයිට්? මම පෙන්නන්නම් මෙහෙම. දැන් මම ඇහුවොත් එහෙම. ඔන්න දැන් මේ තියෙන්නේ දැන් මේ වෙලාවේ මම ප්‍රොජෙක්ටරේ භාවිත කරන්නේ නැහැ. මේ තියෙන්නේ ප්‍රොජෙක්ටරේ ඔව් ප්ලග් එක. දැන් මම ඔයගලන්ගෙන් අහුවේ මෙන්න මේ වගේ දෙයක්. ඇයි මේ ප්ලග් එකේ මේ 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 අපි කියන්නේ මේකට පේනු කියලානේ. නේ මේ වගේ පින්ස් තුනක් තියෙනවා. මේ පින්ස් ටිකක් hard ටිකක් දැඩිව තියෙනවානේ. මොකටද මේ තියෙන්නේ? ඔව් මේ පින්ස් එක තමයි මේ පින්ස් හරහා තමයි විදුලි බලයට නැත්නම් විදුලි මේ 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 ගාලින් කියන සෝස් එකට ප්‍රබවයට සම්බන්ධ වෙන්නේ. නේ? ඒතර ෆිසිකලි මේ එකිනෙක සම්බන්ධ වීම සඳහා තියෙන යාන්ත්‍රණය තමයි මේ පින්ස්. මේ පින්ස් ටික තිබුණ නැත්නම් මොකද වෙන්නේ? හා මේක සම්බන්ධ කරන්න බැරි පුතේ විදුලි ප්‍රබවයට. නේ? ඒ යාන්ත්‍රණයම තමයි අතන තියෙන්නේ. හරි? රයිට්. ඒ කියන්නේ භෞතික සම්බන්ධතාවය හදන්නේ පින්ස් හරහා ඈ. හරි. ඒක හරි උත්තරේ හරි. අපි පරිගණකයක් මෙලදී ගන්නකොට ඒ පරිගණකයේ තුල තියෙන සකසණය මොකද්ද? ඒ සකසණේ කාර්යක්ෂමතාවය මොකද්ද? ධාරිතාවය කියන්නේ රෙජිස්ටර් මතකයේ මොන වගේද? කැෂ් මෙමරි මොන වගේද? ඒ ගැන අනිවාර්යෙන් හිතන්න ඕනේ. හරි? හැබැයි ඒ සකසණය මදර්බෝඩ් එකත් එක්ක භෞතිකව සම්බන්ධ වීමේදී කුමන පින් සංඛ්‍යාවක් පාවිච්චි කරනවද කියන එක අපිට අදාළ එකක් නෙමෙයි. ඒක අපිට අදාළ එකක් නෙමෙයි. ඒ කියන්නේ යූසර්ට ඒක වැදගත් නැහැ. යූසර්ට වැදගත් වෙන්නේ කියන්නේ පින්ස් 400කින් සම්බන්ධ වුණා පින්ස් 600කින් සම්බන්ධ වුණා ඒ අතර ගානකින් සම්බන්ධ වුණා යූසර් වැඩගත් වෙන්න පුතේ සම්බන්ධ වීම සඳහා භාවිත කරන පින් ගාන නෙවෙයි හරි යූසර් වැඩගත් වෙන්නේ ඒකේ පර්ෆෝමන්ස් ඒ කියන්නේ හැකියාව සකසණේ හැකියාව ඒ නිසා 60 වෙනි ප්‍රශ්නෙට උත්තරේ මේ කියන කරුණු අතරින් පරිගණකයක් මිලදී ගැනීමේදී සැලකිය යුතු කරුණක් නැත්නම් කරුණු නොවන්නේ සකසනේ තුඩු සංඛ්‍යාව ඒ කියන්නේ C පමණේ 60 වෙනි ප්‍රශ්න උත්තරේ 3 60 3 එන්න 61ට 61 data processing life cycle දත්ත සැකසුම් ජීවන චක්‍රය ඔබට මතකයි data processing life cycle දත්ත සැකසුම් ජීවන චක්‍රය හි පියවර පිළිබඳ පහත සඳහන් කරුණු සලකා බලන්න A දත්ත ආදානය B දත්ත රැස් කිරීම C දත්ත සැකසීම D දත්ත ගබඩා කිරීම සහ ප්‍රතිදානය දැන් ඔයාලා මේක පේනවා A B C D කියලා කරුණු හතරක් විදිහට මේක අපිට දීලා තිබුණාට ඇත්තටම මෙතන කරුණු කීයක් කතා කරනවද පහක් කතා කරනවා හේතුව D කියන කරුණ තුල තියෙනවා දත්ත සැකසුම් ජීවන චක්‍රයේ පියවරයන් දෙකක් සඳහන් වෙලා මොකද ඒ දත්ත ගබඩා කිරීම සහ ප්‍රතිදානය කියන දෙක හරි එතකොට මට කියන්න ප්‍රශ්නෙට උත්තරය පස්සේ කතා කරමු හරි දැන් අපි මේ කරන්න පුතේ රිවිෂන් එකක් මේ මට කියන්න දත්ත සැකසුම් ජීවන චක්‍රයට අයිති නමුත් මෙතන සඳහන් නොවන පියවර හෝ පියවරයන් මොනවද දත්ත සැකසුම් ජීවන චක්‍රයට අයිති නමුත් මෙතන සඳහන් නොවන පියවර හෝ පියවරයන් මොනවද දත්ත වළංගුතාවය බොහොමදයි බොහොමදයි දත්ත වළංගුතාවය මේකේ නැහැ මේ රයිට් ඊට පස්සේ අහනවා මේවැයි නිවැරදි අනුපිළිවෙල වන්නේ මොකද්ද මේකේ දත්ත සැකසුම් ජීවන චක්‍රයට අනුව මොකද්ද පළවෙනි පියවර දත්ත රැස් කිරීම රැස් කිරීම ඔව් පළවෙනි පියවර දත්ත රැස් කිරීම දෙවෙනි පියවර රැස් කරගත් දත්තවල වළංගුතාවයේ පරීක්ෂාව තුන්වෙනි පියවර තමයි දත්ත ආදානය ඊගාර හතරෙන් පියවර දත්ත සැකසීම ඊට පස්සේ ගබඩා කිරීම සහ ප්‍රතිදානය. මොමන එන්න ඕනේ. එතන මෙතන වළංගුතාවයේ පරීක්ෂා කිරීම සඳහන් කරලා නැහැ. එහෙනම් තියෙන කරුණු අනුව
රැස් කිරීම එක ඒ කියන්නේ බීඑන් ඕනි එකට අනුපිළිවෙල නැහන්නේ. ඔව් ඊගාවට ආදානයෙන් ඕනි දෙකට BA කියලා එන්න ඕනි. BA කියලා උත්තරයක් තියෙන පුතේ දෙවෙනි එක විතරයි නේද? ඊගාවට C සැකසීම D ගබඩා කිරීම සහ ප්‍රදානය උත්තරේ 2. 61 වෙනි ප්‍රශ්නේ උත්තරේ 2. අපි යමු 62ට. 62 වෙනි කෙරි ප්‍රශ්න. 9 වෙනි පිටුව ආගන්න. පහත දැක්වෙන ඒවා අතුරින් විවෘත මූල මුදුකාංගයක් ඕපන් සෝස් වන්නේ කුමක්ද? විවෘත මූලාශ්‍ර මුදුකාංගයක්. උත්තර දෙන්න බලන්න. Ubuntu. ඔව් අංක 1 Ubuntu. මේ Ubuntu කියලා කියන්නේ ඕපන් සෝස් සොෆ්ට්වෙයාර් එකක් විවෘත මූලාශ්‍ර මුදුකාංගයක්. අනිත් සියල්ලම ලයිසන්ස් සොෆ්ට්වෙයාර් නැත්නම් හිමිකම් සහිත මෘදුකාංග. right 62 වෙනි ප්‍රශ්නෙට උත්තරේ 1 Ubuntu. Ubuntu කියලා කියන්නේ Linux කියලා කියන මෘදුකාංගය නැත්නම් මෙහෙයුම් පද්ධතිය මත නැත්නම් ඒ යාන්ත්‍රණය මත ගොඩනැගිච්ච තවත් මෙහෙයුම් පද්ධතියක්. අංක 63 62 උත්තරේ 1. 63 අටවන ශ්‍රේණියේ අවසාන වාර පරීක්ෂණ ලකුණු වාර්තා පිළියෙල කර අවසාන වූ ගුරු මහත්මිය පන්තියේ පළමුවෙනියා නිමල්කා බව සියලුම සිසුන් කැඳවා ප්‍රකාශ කළාය. මෙම තොරතුරෙහි උපරිම වටිනාකම නිමල්කාට ලැබුණේ කවර මොහොතේද? නිමල්කාට ලැබුණේ පන්තියේ ලකුණු ඔක්කොම සකස් කරලා ඉවර වෙලා පන්තියේ පළවෙනියා නිමල්කා කියලා ගුරුතුමිය කිව්වලු. අපෙන් අහන්නේ ගුරුතුමිය කිව්ව මේ තොරතුරෙහි වටිනාකම නිමල්කාට උපරිම ලෙස දැනෙන්නේ නැත්නම් දැනුනේ මොන මොහොතද කියලා අහන්නේ. අපි දන්නවා අපේ තියරි එකට අනුව මොකන්ද තා පැහැදිලිව මේ තියරි ගන්නකොට කිව්වා වෙන වෙන දේවල් වලට සාපේක්ෂව අපිට හිතන්න බෑ. තියරි එකට අනුව නම් මොකද්ද කියන්නේ? තොරතුරක වටිනාකම ලැබෙන මොහොතේම හෝ නිර්මාණය වන මොහොතේම උපරිමයි. ඊට පස්සේ ඒක ප්‍රමාණිකුලව අඩු වෙනවා. හරි, එහෙනම් මේ ගෙන්නොත් මොකද්ද? එක පාසලේ තෑග ප්‍රදාන උත්සවයේදී නිමල්කාගේ නම ප්‍රකාශ වූ මොහොතේ, දෙක පන්තියේ පළවෙනියා නිමල්කා බව ගුරු මහත්මයා සිසුනට මුලින්ම පැවසූ මොහොතේ, තුන පන්තියේ පළවෙනියා නිමල්කා බව දෙමව්පියන් දැනගත් මොහොතේ, හතර මිතුරියන් නිමල්කාට සුබ පැතුම් මොහොතේ, පහ නිමල්කාගේ මව ඇයට ත්‍යාගයක් පිළිගමු මොහොතේ. මොකද දෙන්න ඕනේ? 63 මොකද දෙන්න ඕනේ? 2. ඔව් උත්තරේ 2. උත්තර දෙක පන්තියේ පළවෙනියා නිමල්කා බව ගුරු මහත්මයා සිසුනට මුලින්ම පැවසුම් මොහොතේ. හරි, ඒ කියන්නේ පන්තියේ පළවෙනියා කියලා පළවෙනියා නිමල්කා කියන එක ගුරුතුමිය ප්‍රකාශ කළ මොහොතේම තමයි නිමල්කාට ඒ හැඟීම එන්න ඕනි කියලා අපි හිතන්න ඕනි ඈ. නිමල්කා මොනවා හිතුවද කියලා කියන්නේ අපි දන්නේ නැහැ. ඒක අපිට අදාළම නැහැ. අපි කතා කරන්නේ පුතේ තියරි එකනේ. හරි, ඒක තමයි ඒ තියරි අදාළ තියෙන ලෝකේ නිකන් නෙමෙයි. පුජ්ජලානුබද්ධව නෙමෙයි. නේ? ඒ කියන්නේ එක එක්කලන්ට සාපේක්ෂව නෙමෙයි පොදුවේ. සමහර විට මෙහෙම හිතන්නකෝ. මේ වගේ සිද්ධියකදී නිමල්කාට ඒක හා සම්බන්ධ වැඩිම හැඟීමක් වැඩිම සන්තෝෂයක් දැනුනේ සමහර විට පන්තියේ පළවෙනියා නිමල්කා බව දෙමව්පියන් දැනගත් මොහොතේ වෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. වැදගත්ද? රයිට්. මම ඔන්නම් උදාහරණයක් මගේ පෞද්ගලික උදාහරණයක් මම ගන්න කියන්නම්. දැන් ඉස්කෝලේ නිමාඩුවක් ක්‍රියාත්මක වෙලා තියෙන අවස්ථාවේ තමයි මම ශිෂ්‍යත්වේ පාස් කියන එක මම දැනගත්තා. ඒක ලොකු කතන්දරයක්. ඒ කියන්නේ යන්නේ නැහැ. හරි. රයිට්. ඒක දැනගත්තේ මට ඒක අදාළව නැහැ. කියන්නේ මට ඒක දැනුනේව නැහැ. ඇයි? ඒ කාලේ උදේ ශිෂ්‍යත්ව පන්ති නම් තිබිලා තියෙනවා. නේ? එතකොට පන්ති ක්‍රියාවලිය ඇතුලේ අපි හිටියේ නැහැ. අපි පන්ති ගියේ නැහැ. ගමේ ඉස්කෝලේ කියලා ගත්තා. හරිද? එතකොට නිල නොවන ආකාරයකින් මොකද ඒ දවස්වල වෙබ් එක හරහා ප්‍රතිපල නිකුත් කරන්නත් බෑනේ. ඒව නැහැනේ. හරි. එතන මේ අපි කතා කරන්නේ 80 දශකයේ. හරි. එතකොට මොකද නිල නොවන ක්‍රමයට නිල නොවන ක්‍රමය කියලා කියන්නේ විදුහල් පුත්තුමා හරහා හෝ පන්ති භාර ගුරුතුමිය සමන් ප්‍රතිපල වන්න අනිවාර්යෙන් ඉස්කෝලේ යන්න බෑ. ඉස්කෝලේ ඉන්න ප්‍රතිපල ගන්න. ඒ හරහා නෙමෙයි වෙන ක්‍රමයකට ආවේ. ඒකම කිව්වේ ඒක අතන්දර මම කියන්නේ නැහැ කියලා. හරි, එතකොට කොහොම හරි මේ ප්‍රතිඵල එහෙම පාස් කියලා ආවා කියලා මට එහෙම ලොකු හැඟීමක් ආවේ නැහැ. හැබැයි ගෙදරට සැහෙන එක ලොකු දෙයක්. අම්මලා සැහෙන සන්තෝෂ වුණා. හරි,
එතකොට මේ ඒක ඒගොල්ලන්ට සෑහෙන ලොකු දෙයක් වුණාට මට එච්චර එක හැඟීමක් තිබුණේ නෑ. මොකද ඒකේ වටිනාකම හෝ ඒකේ ලැබෙන ප්‍රතිලාභය ගැන හෝ ලොකු හැඟීමක් මට තිබුණේ නෑ. හරි. පේපර් එක ලියනකොටත් විභාගේ දවසේ මට හොඳට මතකයි අපි උදේ ගිහිල්ලා පාන්දර ගිහිල්ලා කරේ මැච් එකක් ගහන එක. ග්‍රවුන්ඩ් එකේ ගිහිල්ලා හොඳටම සෙල්ලම් කරලා දාඩි පෙරාගෙන තමයි පේපර් එක ලියන්න ගියේ. ඊගාර පේපර් එකේ පළවෙනි කොටස ලියලා ඉවරලා ඊගාර ඉන්ටර්වල් එකේ කරෙත් අපි කැම කන්නේත් නැතුව මැච් එකේ ඉදිරි කොටස ගහන එක. ඊගාට ඔළුවේ තිබුණේ පේපර් එකේ දෙවෙනි කොටස කරලා කොහොමද මැච් එක ෆිනිෂ් කරන්න කියලා. ඒ ඔළුවේ තියාගෙන තමයි අපි විභාගෙ ලියුවේ. කොහොම හරි විභාගෙ පාස්. ඒක 1959 අවුරුද්දේ ඉස්කෝලේ ශිෂ්‍යත්ව පාස් වුණාට පස්සේ මම තමයි 80 දශකයේ මැද හරියේ ශිෂ්‍යත්ව පාස් වෙන්නේ. ඒක අවුරුදු ගාන දශක දෙකකට තරම් වැඩි කාලයකට පස්සේ තමයි එක්කෙනෙක් ආපහු ශිෂ්‍යත්ව පාස් වෙන්නේ. ඒක ඉස්කෝලේට ලොකු දෙයක්. එහෙනම් නිවාඩු කාලේ ඉවරලා ඉස්කෝලේ පටන් ගත්ත දවසේ හරි උදේ තිබ්බ රැස්වීමේදී මාව ගෙනල්ලා නැග්ගුවා අර ඉස්කෝලේ බැම්මක් තියෙන පඩියක් උඩට. හරි නංගල කිව්ව කතාවක් කරන්න කියලා. රයිට්. පැහැදිලිද? මම ඉතින් හැබැයි හිටියා ඉනාවි මම කතා කරේ නැහැ. පැහැදිලි. හැබැයි ඒ වෙලාවේ මට දැනුණා සාමාන්‍යයෙන් කවදාවත් නොද කියන්නේ දැනුම් නැති හැඟීමක්. රයිට්. එතකොට ඒක ශිෂ්‍යත්ව ප්‍රතිඵල ආපු මොහොතේ නැත්නම් ශිෂ්‍යත්ව ප්‍රතිඵලේ මම දැන ආපු මොහොතේ නෙමෙයි. මම දැනගත්ත මොහොතේ මට දැනුණාට වඩා ප්‍රබල හැඟීමක්. තේරෙනවද? අන්න ඒකම කියන්නේ. ඒක පුජ්ජලානුබද්ධයි. හැබැයි පුතේ අපි තියරියට අනුගතත් එහෙම කද කියන්නේ තියෙන්නේ තොරතුරක් නිර්මාණය වන මොහොතේම හෝ හරි තොරතුරක් ලැබෙන මොහොතේම තමයි ඒකේ වටිනාකම උපරිමයි කියලා අපි පිළිගන්නේ. මම මේ කිව්වේ නැවත නැවත මේ කියන්නේ තියරි කතානකට මම කිව්වා අර මේ උත්තරේ තෝරගන්න එක මේක අමාරු නෑ. දැන් ඔයගොල්ලෝ මේක දන්නවා. මම කියන්නේ මොනවා තැන්දිවත් ඔයගොල්ලෝ නොමග යන්න බෑ තියෙන උත්තර පහ අතරින් ඈ. හරි. එතකොට 63 වෙනි ප්‍රශ්නට උත්තරේ මොකද්ද? තියරි එකට අනුව පන්තියේ පළවෙනියා නිමල්කා බව ගුරුතුමිය සිසුනට මුලින්ම පැවසූ මොහොතේ උත්තරේ 2. අපි යමු 64ට. පහත් දැක්වෙන මතක වර්ග සලකන්න. A. පඨන මාත්‍ර මතකය. B. ද්විතීකා චයනය. C. රෙජිස්තර මතකය. D. සැනලි මතකය. E. සසම්භාවී ප්‍රවේශ මතකය. මතක පහක් මෙතන තියෙනවා. අපෙන් අහනවා මෙම මතක වර්ග අතුරින් නැෂ්‍ය මතක යුගලය කුමක්ද? නැෂ්‍ය කියලා කියන්නේ නැතිවන, ඒ කියන්නේ తాවකාලික. తాවකාලික මතක මෙතන තියෙනවා මොකද්ද? පඨන මාත්‍ර මතකය කියන්නේ තේ රොම් එක ස්ථිරයි, ද්විතීකා චයනය කියලා කියන්නේ ගබඩා මාධ්‍ය අනිවාර්යෙන් ස්ථිරයි, රෙජිස්ටර් මතකය කියන එක తాවකාලිකයි, සැනලි මතකය කියන්නේ පෙන් එකට, පෙන් ඩ්‍රයිව් එකට ඒක ස්ථිරයි, සසම්භාවි ප්‍රේෂ මතකය කියලා කියන්නේ RAM එකට RAM එක తాවකාලිකයි. එහෙනම් මේකේ తాවකාලික මතක යුගලය මොකද්ද? රෙජිස්ටර් මතකය සහ සසම්භාවි ප්‍රේෂ මතකය C සහ E. අංක 4 උත්තරේ. C E අංක 4. යම් ඉස්සරහට 65 හොඳ ප්‍රශ්නයක්. අමල් මිලදීගත් හිමිකම් සහිත මෘදුකාංගයක් ඔහුගේ මිතුරු සහන් සංයුක්ත තැටියකට පිටපත් කරගත්තේය. ඒ කියන්නේ තේ ලයිසන්ස් සොෆ්ට්වෙයාර් එකක් හිමිකම් සහිත මෘදුකාංගයක් අමල් මිලදී ගත්තලු. සැලදිලා ගත්තා. ඒක නීත්‍යානුකූලයි සහ ඒක වළංගුයි. ඒ ගත්ත මෘදුකාංගයේ පිටපතක් අමල්ගේ මිතුරා, ඒ කියන්නේ සහන් සංයුක්ත තැටියක් කියලා කියන්නේ තේ CD එකක්. CD එකකට පිටපත් කරගත්තලු කොපි කරාලු. ඔන්න සිද්ධියේ. අපෙන් අහනවා පහත දැක්වෙන ප්‍රකාශ සලකා බලන්න. මෙන්න මේ ප්‍රකාශ සලකන්න කියනවා. ඒ සහන් එම මෘදුකාංගයේ පිටපත් කර ගැනීම නීත්‍යානුකූල නොවේ. B සහන් තම මිතුරාගෙන් මෘදුකාංගය ඉල්ලාගත් නිසා එය මෘදුකාංග කොල්ලකෑමක් software piracy. නේ software piracy මෘදුකාංග කොල්ලකෑමක් software piracy කියලා එකක් අපි කතා කරනවා. ඒ වගේම අපි ප්‍රයිවසි කියන එකක් කතා කරනවා පෞද්ගලිකත්වයේ කියලා. හරි. නොවේ. C අමල් මෘදුකාංගයේ මිලට ගෙන ඇති නමුත් ඔහුට එහි පිටපත් අන් අයට දීමට අයිතියක් නැත. රයිට්. ප්‍රකාශ තුනක් තියෙනවා පුතේ. හිමිකම් සහිත මෘදුකාංග මූලික කරගෙන ඉහත දැක්වෙන ප්‍රකාශ වලින් සත්‍යවන්නේ. මට කියන්න මේ ප්‍රකාශ තුනෙන් සත්‍ය වන ප්‍රකාශ අඩංගු පිළිතුර මොකක්ද? ඒ සහ
ඒ සහ AC සත්‍ය පිළිතුර වෙන්නේ ඒ සහ C පමණයි. ඒ කියන්නේ පහද? මෘදුකාංගයේ පිටපත් කර ගැනීම නීත්‍යානුකූල නොවේ. පැහැදිලිවම හරි. ඒ කියන්නේ අපි කවුරු හරි කෙනෙක් ලයිසන්ස් සොෆ්ට්වෙයාර් එකක් භාවිතා කළ යුත්තේ මිලදී අරගෙන. ඒක තමයි නියම නීත්‍යානුකූල තත්වය. හරිද? නමුත් ලංකාවේ අපි ගොඩාක් වෙලාවට පාවිච්චි කරන්නේ මෘදුකාංග මිලදී අරගෙන නෙමෙයි නොවන බව ඇත්ත. හැබැයි ඒක නීති විරෝධී. එතකොට නීති විරෝධී වුණත් අපි ඒකට වැරදි කරුවෙක් හෝ දඬුවම් නොලබන්න හේතුව තමයි ලංකාව තුල ඊට අදාළ නීති නැතුව නෙමෙයි පුතේ, නීති තියෙනවා. නීතිය හැදුවේ ලංකාවේ 2003 තමයි මේ නීති සම්මත කරේ. ඒව වරින් වර තව තව සංශෝධනය කරලා ඉස්සරහට ඇවිල්ලා තිනවා, ප්‍රබල කරලා තිනවා. හැබැයි ඒවා ක්‍රියාත්මක නැහැ. ක්‍රියාත්මක නැති නිසා දඬුවම් ලබන්නේ නැහැ. හරි, නැත්නම් අපි දඬුවම් ලැබිය යුතු පුජ්‍යලේ වෑ. හරි, මම දන්නේ නැහැ, මම එහෙම පුජ්‍යලේ, ඔයගොල්ලෝ එහෙමද දන්නේ නැහැ. ඔයගොල්ලෝ ගලන් කම්පියුටර් පාවිච්චි කරන සියලු සොෆ්ට්වෙයාර් හිමිකම් සහිතද කියන එක මම දන්නේ නැහැ. හැබැයි මම පාවිච්චි කරන බොහෝ සොෆ්ට්වෙයාර් හිමිකම් සහිත ඒවා නෙමෙයි. හරි, හිමිකම් සහිත ඒවාක් තියෙනවා. උදාහරණයක් ගත්තොත් දැන් මම මේ පාවිච්චි කරන Zoom එක. මගේ Zoom එක මම ලයිසන් එකක් පාවිච්චි කරන්නේ. මොකද හේතුව? දැන් Zoom එක හරහා දෙ ක්ලාසස් කරන්න ඕනේ නේ. එතකොට අපිට ඕන නම් Zoom එකේ නිදහස් පිටපතක්, ඒ කියන්නේ ෆ්‍රී කොපි එකක් ගන්න පුළුවන්. එතකොට විනාඩි 40 මොකද වෙන්නේ? කට් වෙනවා. ඒ කට් වෙන එක හදා ගන්න තව තව උපක්‍රම තියෙනවා. ඒකවත් මුතේ උපක්‍රම කියලා කියන්නේ වංචාවක්. තේරෙනවනේ? එතකොට එහෙම නැතුව මාසෙට ගාණක් ගෙවලා දැන් අපි සොෆ්ට්වෙයාර් ගන්න තියෙනවා. අකණ්ඩව පැය ගාණක් වුණත් අපිට පාවිච්චි කරන්න පුළුවන්. වෙනස් වෙන්නේ අර පාර්ශ්වමට ගාන. එක සැරේ සම්බන්ධ විය හැකි ප්‍රමාණය කොච්චරද කියන එක. හරි? ඒ අරනවා වෛරස් ගාන. ඒ වගේම අපි සල්ලි දීලා අරගෙන පාවිච්චි කරනවා. නමුත් අනිත් ඒවා සල්ලි දීලා ගත්ත ඒවා නෙමෙයි. අනිත් මුදුපාංග ගත්තොත් එහෙනම් මං කම්පියුටරේ තියෙනවා 130,000 පටන මුදුපාංග එකතුවක්. හරි, හැබැයි ඒකක්වත් ගන්න මං රුපියලක්වත් වැය කරලා නැහැ. ඒ කියන්නේ අපිට වරදකාරයෝ. නමුත් ඒක වරදකාරයෝ බවටපත් වෙන්නේ නැති නීතිය ක්‍රියාත්මක නැති නිසා. මං කියන්නේ එතකොට නීතිය ක්‍රියාත්මක නොවනවා කියන එකකින් අදහස් වෙන්නේ නීතියක් නැහැ කියන එක නෙවෙයි ඈ. හරි, ඒක ඔළුවේ තියාගන්න. හරි, එතකොට සහන්නේම මුදුපාංගයේ පිටපත් කර ගැනීම නීතියනුකූල නොවේ කියන ප්‍රකාශය හරියටම හරි. මොකද හිමිකම් සහිත මුදුපාංගයක් තමන් මිලදී ගත්තත් තමන්ට ඒක භාවිතා කරන්න විතරයි අවශ්‍ය තියෙන්නේ. ඒක පිටපත් කරන්නවත් බෙදා හරින්නවත් අවශ්‍යයක් නැහැ. පැහැදිලිද? ඒක තමයි හිමිකම් සහිත කියන එකේ ලක්ෂණ. ඒතර පළවෙනි උත්තරේ හරි. ඒ ප්‍රකාශය හරි. B. සහන් තම මිතුරාගේ මෘදුපාංගය ඉල්ලාගත් නිසා ඒ මෘදුපාංග කොල්ලකෑමක් නොවේ කියන උත්තරේ වැරදි. ඒක මෘදුපාංග කොල්ලකෑමක් තමයි. ඒ කියන්නේ සහන් ඉල්ලගත්තත් සහන් ඉල්ලගන්නේ පුතේ කාගෙන්ද? අමල් ගෙන්නේ. අමල් කැමැත්තෙන් ඒක දුන්නා වෙන්න පුළුවන්. හරි, හැබැයි ඒක අමල් ගෙ නෙවෙයි. අමල් සල්ලි දීලා ගත්තාට ඒක අමල් ගෙ නෙමෙයි. ඒ මෘදුකාංගයේ අයිති මෘදුකාංගයේ ලියාපදිංචි කරපෙක් කෙනා. අපි නිකොට උදාහරණ හිතුවොත් එහෙම මේ අමල් ගත්ත මෘදුකාංගයේ මයික්‍රොසොෆ්ට් ආයතනයේ මෘදුකාංගයක් නම් අමල් සල්ලි දීලා ගත්තා කියලා අමල්ට මෘදුකාංගයේ අයිති වෙන්නේ නැහැ. හරි, නිකන් අපිට පුළුවන් නවකතා පොතක් හෝ කෙටි කතා පොතක් හෝ ප්‍රශ්න පත්‍ර පොතක් හෝ නැත්නම් වෙනත් මොකක් හරි විෂයක් සම්බන්ධව ලියවිච්ච පොතක් හෝ පොත්සාප්පුවකින් බුක්ෂොප් එකකින් ගන්න පුළුවන්. ඒතර පොත මගේ බව ඇත්ත. දැන් මම සල්ලි දීලා ගත්ත නිසා. නමුත් පොතේ අයිතිය මට නැහැ. නේ, මට පුළුවන්ද ඒ පොතෙන් පිටපත් තව ගහලා වෙළඳපොලේ අලෙවි කරන්න? බෑ. නේ, ප්‍රකාශන හිමිකමක් තියෙනවනේ. අන්න ඒ වගේ දෙයක් මේ කියන්නේ. ඒතර අමල් මුදුපාංගයේ ගත්තා කියලා මුදුපාංගයේ අමල්ට අයිති නැහැ. රයිට්? අයිති අදාළ ආයතනයට හෝ පුද්ගලයාට. ඒ නිසා අමල් කැමැත්තෙන් දුන්නත් පිටපත් කිරීම මෘදුපාංග කොල්ලකෑමක් ගණේට වැටෙනවා. එහෙනම් සී උත්තරේ ප්‍රකාශය වැරදි. මොකද මෘදුපාංග කොල්ලකෑමක් නොවේ කියලා තියෙන්නේ. මේක මෘදුපාංග කොල්ලකෑමක්. සී අමල් මෘදුපාංගයේ මිලටගෙන ඇති නමුත් ඔහුට එහි පිටපත් අන්නයට දීමට අයිතියක් නැත. හරියටම අයිතියක් නැහැ. එහෙනම් අපෙන් ගන්න ප්‍රකාශ වලින් සත්‍ය වන්නේ ඒ සත්‍යයි සී සත්‍යයි. උත්තරේ පහ. කි උත්තරේ හරි. උත්තරේ පහ. 65ට උත්තරේ පහ. අපි අමුතේ 66 වෙනි ප්‍රශ්නෙට. ගතික සසම්භාවී ප්‍රවේශ මතකය, ඒ කියන්නේ DRAM, හා ස්ථිතික සසම්භාවී ප්‍රවේශ මතකය, ඒ කියන්නේ SRAM අතර වෙනස්කම් සම්බන්ධයෙන් පහත දැක්වෙන ප්‍රකාශ සලකන්න. මට ඉස්සෙල්ලාම කියන්න,
නිවැරදි ප්‍රකාශයක් ඈ මේ SRAM සහ DRAM කියන්නේ මොනවද ඉස්ලාම් කියන්නේ මේ SRAM සහ DRAM කියන්නේ මොනවද දැෂ මතක SRAM සහ DRAM කියලා කියන්නේ නැෂ මතක කොහොතව උත්තර දෙන්න අනෝදගෙන් උත්තරයක් එනවා නැෂ මතක කියලා අනෝමි SRAM සහ DRAM කියන්නේ මොනවද RAM වර්ග ඈ RAM වර්ග RAM වර්ග right තව උත්තර දැන් ඕගොල්ලන්ට හැඟෙන්න ඕනි මම සාර්ථකයි කියන එක ඕගොල්ලෝ සාර්ථකද නැද්ද කියන එක අපි තීරණය කරමු මොකද මම සාර්ථකයි කියලා මම කියන්නේ ඇයි හරි එතකොට මේ වගේ ප්‍රශ්න අහන ක්‍රියාවලියකට පුතේ මම සාර්ථක වෙන්න නෙමෙයි ඕනි අසාර්ථකයි වෙන්න ඕනි හරි මම සාර්ථකයි කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද මම ප්‍රශ්නයක් අහුවට පස්සේ ඒ ප්‍රශ්නෙට අදාළව පුතේ හැමෝගෙම එන්නේ එකම පිළිතුර නම් සහ ඒ පිළිතුර නිවැරදි නම් මම අසාර්ථකයි මම අසාර්ථකයි කියන අදහස් ගන්න මම මේ ප්‍රශ්නේ අහුවා කියලා වැඩක් නැහැයි ඒ ප්‍රශ්නෙට අදාළ උත්තරේ සහ ඒ ආශ්‍රිත දැනුම ඔයගලන්ට තියෙනවා එහෙනම් මම මේ ප්‍රශ්නේ අහුවත් එකයි නැතත් එකයි ඔයගොල්ලෝ කොහොමත් ඒක දන්නවනේ හැබැයි මම ප්‍රශ්නයක් අහුවට පස්සේ ඒ ප්‍රශ්නෙට එන උත්තර එකිනෙකට වෙනස් නම් හරි ඒකෙන් පැහැදිලි වෙන්නේ මොකද්ද ඔව් මුළු පන්තියම නැත්නම් මේ පන්තියට සම්බන්ධ වෙන සියලු දරුවෝ ඒ කියන විෂය කරුණ පිළිබඳ ඉන්නේ එක මතේ නෙමෙයි. එක මතේ නෙමෙයි කියන එක එතනින් ඔප්පු වෙනවනේ. උත්තර පරස්පර වුණොත් උත්තර වෙනස් වුණොත්. හරි එතකොට මම ප්‍රශ්නේ හපේක සාර්ථකයි. නේ? මොකද මගේ උමනාව අවසානේ මොකද්ද? නේ මේ කතා කරන සෑම විෂය කරුණක් හා සම්බන්ධවම ඕගොල්ලන්ට නිවැරදි අවබෝධයක් ලබා දීම සහ ඒ නිවැරදි අවබෝධය ඔයගොල්ලෝ සතුව තියනවා කියන එක තහවුරු කරගන්න. හරි? ඒක තමයි මගේ අරමුණ. එතන ඔයගොල්ලෝ දන්න දෙයක් මම ආපහු ඇහුවොත් එහෙම මම සාර්ථක නෑ. හැබැයි ඔයගොල්ලෝ නොදන්න දෙයක් මම අහනවා නම් අන්න මම සාර්ථකයි. එතකොට ඔයගලන්ට මේක නොදැන ඉඳ අයිතියක් නැත. හරි මේක නොදැන ඉඳ අයිතියක් නෑ. මොකද මේක අපි අවස්ථා කිහිපයකදීම කතා කරලා තියෙනවා. රයිට්. එතකොට හැබැයි අපේ රිවිෂන් එකේ අරමුණ තමයි මොකද්ද? අමතක වෙලා තියෙන හෝ අතපසු වෙලා තියෙන හෝ වැරදි විදිහට තේරුම් ගන්න තියෙන හෝ කරුණු නිවැරදි කරගෙන මොකද අපි සමාලට වැරදි අවබෝධ වලට එනවා එහෙම එනවා ඒත් අපි හිතන් ඉන්න එක හරි කියලා නමුත් ඒක ඇත්තටම හරි නෑ එහෙම අවස්ථාව උන්තර සාමාන්‍ය ජීවිතයේ තියෙනවා විශ්‍යානුබද්ධ කාරණාවලක් තියෙනවා හරි බලන්න ඒ ආපු උත්තර දෙකට අමතරව උත්තර දෙකක් දාලා තියෙනවා චාරක දාලා තියෙනවා නැෂ මතක හදා ගන්න යොදා ගන්නා මතක වර්ග තමිදු දාලා තියෙනවා නැෂ මතක නිර්මාණය කරන අමුද්‍රව්‍ය ඊගාර සදීපා දානවා රැම් නිර්මාණයට ගත්ත තාක්ෂණය රයිට් ගොඩක් සාර්ථකයි ප්‍රශ්නේ තරුෂි කියනවා සසම්භාවී ප්‍රවේශ මතක වර්ග නැත්තම් ප්‍රධාන මතක මතක ප්‍රධාන වර්ග මතක ප්‍රධාන වර්ග ප්‍රධාන මතක වර්ග නෙමෙයි මතක ප්‍රධාන වර්ග හරි රයිට් සංවාදයට තුඩු දෙනවා ඒ කියන්නේ මම සාමාන්‍ය මට්ටමෙන් නෙමෙයි පුතේ අති සාර්ථකයි හරි අහගන්න දැන් මොකද්ද SRAM සහ DRAM කියලා කියන්නේ මොනවද කියලා අහපුවාම ඕගොල්ලන්ගේ උත්තරයක් වුණා නම් කාගේ හරි උත්තරයක් වුණා නම් RAM වර්ග කියලා. RAM වර්ග කියලා. එතකොට RAM කියලා කිව්වහම එතකොට ඔය කියන්නේ පුතේ මෙන්න මෙහෙමනේ. SRAM සහ DRAM කියලා කියන්නේ RAM වර්ග කියලා කියනවා නම් කොහොමද එන්න ඕනේ? RAM වර්ග එකක් තියෙනවා DRAM, RAM වර්ග එකක් තියෙනවා SRAM. මේක සම්පූර්ණයෙන් වැරදි. මම මෙහෙම ඔයගලට උගන්වලා නැහැ. හරි හැබැයි ඔවා පොත්වල තියෙනවා මම දැකලා තියෙනවා. වෙන වෙන ක්ලාසස් වල සටහන් වල තියෙනවා මම දැකලා තියෙනවා. ඉස්කෝල ගුරුවරු උගන්වලා තියෙනවත් මම දැකලා තියෙනවා. හරි? ඇයිදද? ඔක සම්පූර්ණයෙන් වැරදි ඉතින් ඈ. හොඳට තේරුම් ගන්න මේ කියන එක. මේක සම්පූර්ණයෙන්ම වැරදි.
හරි SRAM සහ DRAM කියලා කියන්නේ ඇත්තට මොනවද? මෙතන RAM කියන වචනේ ගෑවුනා කියලා right අපි පරිගණකයේ ප්‍රධානතාවකාලික මතකයේ විදිහට පිළිගන්න RAM එක RAM වර්ග විදිහට මේක පිළිගන්න යන්න එපා. එහෙම වුණොත් එහෙම වැඩේ පැටලෙනවා. මම ඔයගොල්ලන්ට කියවන්නේ අපේ ICT වල තියෙනවා යම් යම් තැන් සියුම්ව බේර ගන්න ඕනි තැන්. යම් යම් තැන් තියෙනවා සියුම්ව බේරගත යුතු. හරි? දැන් RAM කියන වචනේම ගන්නකො. ඉතින් RAM කියන වචනේ තේරුම මොකද්ද? Random Access Memory. ඒ කියන්නේ අහඹු ප්‍රවේශ මතකය නැත්නම් අපර කියනවා සසම්භාවී ප්‍රවේශ මතකය. එතන කිසියම් මතකයක් මේවා ඔබ දෙවි තා පුළුල්ව අපි තියරිකේ කතා කරා ඈ. හරි? එතකොට දැන් නිගමට හිතෙනවා එහෙම තියරිකේ ඇත්තනම් පුළුල්ව කතා කිරීම තේරුමක් සහිතද රහිතද කියන එක. හරි? මට දැන් හිතෙන්නේ රහිතයි වගේ. සහිතයි නෙමෙයි රහිතයි වගේ. කියන්නේ එච්චර පුළුල්ව කතා කරාට ඒ දේවල් ගැනීමේ හැකියාව ඕගොල්ලෝ සතුව තිබුණ නැද්ද කියන ප්‍රශ්නේ මට එනවා. ඒක මම කියන්නේ ඕගොල්ලෝ කියන බහුවචනෙන් කතා කරාට සියලටම නෙමෙයි මේක අදාළ වෙන්නේ බොහෝ දිනකට යම් කෙනෙකුට හෝ කීප දිනකට මේක අදාළ වෙන්න පුළුවන්. ඔලුවට ගන්න පුතේ අහඹු ප්‍රවේශ මතකය නැත්නම් සසම්භාවී ප්‍රවේශ මතකයක් කියලා කියන්නේ කිසියම් මතකයක කිසියම් දෙයක් තැන්පත් කරනකොට කිසියම් මතකයක මම වචන සාධාරණව ඉතාල පැහැදිලිව පාවිච්චි කරලා දිනා කිසියම් මතකයක කිසියම් දෙයක් තැන්පත් කරනකොට හෝ කිසියම් මතකයක තැන්පත් කරලා තියෙන දෙයක් භාවිතයට ගන්නකොට ඒ කියන්නේ රීඩ් කරනකොට තැන්පත් කරනවා කියන්නේ රයිට් කරනවා ගන්නවා කියන්නේ රීඩ් කරනවා එහෙම ගන්නකොට තැන්පත් කරනකොට අනුපිළිවෙලකින් තොරව අනුක්‍රමික ආකාරයකින් තොරව ඊටාම ස්වාධීනව නිදහසේ යම් යම් තැන් භාවිත කරන්න පුළුවන් නම් අන්න එකට අපි කියනවා රැන්ඩම් කියලා. හරි සරලයි හොඳම උදාහරණ තමයි පුතේ අපේ මතකය. random access memory එකට හොඳම උදාහරණ තමයි පුතේ අපේ මතකයයි. අපේ මතකය තුල තියෙන අන්තර්ගතය අතරින් ඕනෑම වෙලාවක නේ අපිට අපේ මතකය තුල තියෙන ඕනිම දෙයක් භාවිත කරන්න පුළුවන්. ඒක ඊයේ අපේ මතකයට ආපු දෙයක්ද, ගිය අවුරුද්දේ ආපු දෙයක්ද, දැන්ට අවුරුදු 5කට කලින් එකක්ද, නැත්නම් මේ මොහොතේ ආපු දෙයක්ද කියන එක අදාළ නැහැ. අපේ මතකය තුල තියෙනවා නම් යම් දෙයක් ඒ කියන්නේ අපිට මතක නම් යම් දෙයක් ඒදී අපිට ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒ වගේම අපේ මතකයට අලුතෙන් අතුලත් කරගන්න පුළුවන් අපිට අවශ්‍ය ඕනෑම වෙලාවක ලැබෙන දෙයක්. ඒ කියන්නේ අපේ මතකය fully random access. අහම ප්‍රවේශ කියන පුතේ ඔන්න ඕකට. එහෙම නොවනේම තමයි චුම්බක පටි වගේ ඒවා. ඒක ඒ කියන්නේ අනුක්‍රමිකව. අනුපිළිවෙලින් කියවන්න ඕනේ. අනුපිළිවෙලින් තමයි ලියන්න ඕනේ. ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ concept එක තේරුම් ගන්න. random access කියලා කියන්නේ ඔය කියන தত্ত্বය. හරිද? එතකොට එවැනි මතකයක් පරිගණක භාවිතයේ මුලින් තිබුණ නැහැ කියන එක ඔයගොල්ලෝ දන්නවා. මොකද පරිගණකයේ ආරම්භයේ මුලින්ම පාවිච්චි කරේ ගබඩා මාධ්‍ය විදිහට මොනවද පංච කාඩ්. පංච කාඩ් භාවිතයට පස්සේ තමයි භාවිත කරන්න ගත්තේ චුම්බක පටි. ඒ චුම්බක පටි තමයි ඇත්තටම ලෝකේ පළවෙනි නිශ්චිත ගබඩා මාධ්‍ය. මොකද පංච කාඩ් පුතේ ගබඩා කරන්න විතර නෙමෙයි පාවිච්චි කරේ. ඉන්පුට් කරන්නත් පාවිච්චි කරා. ස්ටෝර් කරන්නත් පාවිච්චි කරා. අවුට්පුට් කරන්නත් පාවිච්චි කරා. ඒ කියන්නේ පංච කාඩ් එක දිහා බලලා මොකද්ද මේකේ තියෙන්නේ කියන එක කිව්වා. ඒ කියන්නේ කවුට්පුට් එක. පංච කාඩ් කියලා කියන්නේ ගබඩා කිරීම සඳහා විතර පාවිච්චි කරන්නේ නෙමෙයි. හැබැයි චුම්බක පටි තමයි ගබඩා මාධ්‍යයක් විදිහට පරිගණකයේ මුලින්ම භාවිත කරන්න පටන් ගත්තේ. නමුත් ඒක අනුක්‍රමිකයි. ඒ කියන්නේ ඒකේ ගබඩා වීම සහ කියවීම සිදු වෙන්නේ අනුපිළිවෙලින්, රැන්ඩම්ලි නෙවෙයි. ඒ නිසා විද්‍යාඥයන්ට අවශ්‍ය වුණා රැන්ඩම්ලි කියන සහ ලියන ලියන්න පුළුවන් මතකයක් නිර්මාණය කරන්න. එතකොට random access memory කියලා කියන්නේ සංකල්පයක්. ඒ සංකල්පය යටතේ මතකයක් නිර්මාණය කරන්න විද්‍යාඥයන්ට උවමනා වුණා. ඒ මත විවිධ මතක නිර්මාණය වුණා. හරිද? ඒ මතක අතරින් දැන් hard disk එකක් random නේ. floppy disk එකක් random. එක disk එකක්. හැබැයි ඒකෙත් ඕනි වෙලාවක ඕනි තරම් ගබඩා කරන්න පුළුවන්. ඕනි තරම් ගබඩා කරලා තියෙන දේක් අපව ගන්න පුළුවන්. ඒ concept එක ඉස්සලාම ඔලුවේ තියාගන්න. කටපාඩම් කරන්න එපා. හරි, ඒ සංකල්පය ඔලුවේ තියාගෙන හිතන්න. right? එතකොට මේ random access memory අහඹු ප්‍රවේශ මතකය කියන එකට අදාළ ඒ සංකල්පයට අදාළව ගොඩනැගිච්ච මතකයන් මේ වෙනකොට ගණනාවක් තියෙනවා. ඒ අතරින් සමහරක් తాවකාලිකයි සමහරක් ස්ථිරයි. හොඳට තේරුම් ගන්න පුතේ. random access memory කියන සංකල්පයෙන් අදහස් වෙන්නේ ස්ථිරද తాවකාලිකද කියන එක නෙවෙයි ඈ. හරි, ඒකෙන් අදහස් වෙන්නේ අර කියන අහඹු ප්‍රවේශ ගතිය තියෙනවද නැද්ද කියන්නේ.
එතකොට අපි ස්ථිර මතක විදිහට කතා කරන ෆ්ලොපි disk එක, hard disk එක, CD එක, DVD එක, ඊගාවට pen එක, නේ SSD එක, නේ ඒ දවස්වල පාවිච්චි කරපු chip එක, මේ හැම ගබඩා මාධ්‍යක්ම චුම්බක පටි හැර right random access memory. සහ ඊගාවට අපි RAM කියන නමින් කතා කරන මතකිකුත් පරිගණකයේ තියෙනවනේ. නේ අපි RAM කාඩ් එක නැත්නම් RAM එක කියලා කියන ප්‍රධාන මතකය. ඒකත් random access. පැහැදිලිද? එතන මෙතන තියෙන අර සියුම්ම බේර ගන්න ඕනි කාරණේ තමයි මොකක්ද? ආ ඔව් මේ random access memory කියන සංකල්පයට අනුව ගොඩ නැගිච්ච විවිධ මතකයන් පවතින අතරේ right RAM කියන නමින්ම මතකෙකුත් අපේ පරිගණකය තුල තියෙනවා. ICT වල අපිට මුණ ගැහෙනවා. පැහැදිලිද කියන එක? එතකොට කවුරු හරි කෙනෙක් මේ විදිහට උගන්වනකොට හරි තේරෙනවද? මෙහෙම ඉගෙනනොත් මේකේ තියෙන බරපතල තත්ත්වය මොකද්ද? එතකොට මේ RAM කියලා කියන්නේ ඇත්තටම අපේ පරිගණකයේ තියෙන RAM කාඩ් එක ගැනද මේ කියන්නේ? එහෙම නැත්නම් random access memory කියන සංකල්පය ගැනද මේ කියන්නේ? ඒ සංකල්පයේද මේ විදිහට කොටස් දෙකකට බෙදෙන්නේ? එහෙම නැත්නම් RAM නමින් තියෙන මතකයේද මේ කොටස් දෙකකට බෙදෙන්නේ? පැහැදිලිද? ඔය මොන විදිහට හිතුවත් පුතේ මේක වැරදි. හරි ඔය මොන විදිහට හිතුවත් මේක වැරදි. සංකල්පේ නම් මේ විදිහට බෙදෙන්නේ කියලා හිතුවොත් ඒක වැරදි. ඇයි ඒ? ඇයි ඒකට හේතුව? දැන් ඔයාලා දන්නවා මේක RAM කියන එක සංකල්පයක් විදිහට අරගත්තොත් hard disk එකත් RAM එකක්. ඇයි? hard disk එකෙත් ඔය කියන අමුතු ප්‍රවේශ හැකියාව තියෙනවා. ඒ අමුතු ප්‍රවේශ හැකියාව hard disk එකටත් තියෙනවා. හින්දා hard disk එක random access ආකාරයට ක්‍රියා කරන මතකයක්. හැබැයි hard disk එක හදන්න මේ කියන දේවල් කොහෙත්ම සම්බන්ධ වෙන්නේ නැහැ. එතකොට එක සංකල්පයක් විදිහට ගත්තොත් error. ඊගාවට මේ කතා කරන්නේ RAM card එක කියලා හිතුවොත් අපි කතා කරන අපේ ප්‍රධාන මතකය main memory එක RAM එක කියලා අපි හිතුවොත් අපේ RAM card එක කියලා හිතුවොත් ඒත් වැරදි මොකද RAM card එකේ RAM memory හදන්න පාවිච්චි කරන්නේ DRAM කියන ප්‍රභේදය SRAM පාවිච්චි කරන්නේ නැහැ. එතකොට ඒකත් වැරදි. ඒ නිසා තමයි මම පැහැදිලිව කිව්වේ මේක වැරදි. මේක ඔලුවට ගන්න එපා. කොහෙදී හරි ඔයගොල්ලෝ ඉගෙන ගත්තනම් හෝ පොතකෝ තියෙනවා නම් ඔලුවෙන් අයින් කරන්න මේක බෝඩ් එකේ මේ විදිහටම ලියලා මම ඔය හැම පන්තියෙම ගන්නලා තියෙනවා. හරිද? ඕනි කෙනෙක් එක්ක මම ඒ සම්බන්ධව ඒ වගේ එකක් අභියෝගයක් තවත් මම ඒකට කතා කරනවා. මේක පැහැදිලිවම වැරදි. හරි පහසුයි හැබැයි මේක. ඒක දෙන්නන්න පුළුවන්. හොඳට තේරුම් ගන්න පුතේ. උත්තර ඇවිල්ලා තියෙනවා සන්තෝසයි. හරි. උත්තර ඇවිල්ලා තියෙනවා නිවැරදිව. මොකද්ද? DRAM කියලා කියන්නේ මතක ප්‍රභේදයක්. අමුද්‍රව්‍ය කියලා කිව්වට වරදක් නැහැ. SRAM කියලා කියන්නේ පුතේ මතක ප්‍රභේදයක්. DRAM කියලා කියන්නේ මතක ප්‍රභේදයක්. SRAM කියලා කියන්නේ මතක ප්‍රභේදයක්. එහෙනම් ඇත්තටම මේ DRAM සහ SRAM කියන්නේ මොනවද? මම ඉතාල පැහැදිලිව નોට් එකේ ඉදිරියට දෙන දෙවෙනි ටියුට් එකේ බලන්න. නැශ මතක නිර්මාණය කරන මතක ප්‍රභේද. මේ SRAM වත් DRAM වත් කියන RAM ප්‍රභේද දෙකෙන් එකක්වත් ස්ථීර මතක නිර්මාණය කරන්න පාවිච්චි කරන්නේ නැහැ. පාවිච්චි කරන්න බෑ. පැහැදිලිද? හරි එතකොට මේ SRAM සහ DRAM කියලා කියන්නේ මතක ප්‍රභේද. එම ප්‍රභේද භාවිත කරන්නේ පුතේ නැශ මතක නිර්මාණය කරන්න. නැශ මතක. උගන් ඉතාල පැහැදිලිව මම નોට් එකේ දීලා ඇති. ඒ අනුව DRAM කියන මතක ප්‍රභේදය භාවිත කරනවා RAM හදන්න. මේ විදිහට ගන්න එපා RAM කාඩ් එකේ RAM chip එක හදන්න ගන්න DRAM. හරි DRAM කියන මතක ප්‍රභේදය භාවිතයෙන් නිර්මාණය කරන RAM cards හරි ප්‍රධාන මතක නිර්මාණය කරන්න පාවිච්චි කරන DRAM. SRAM කියන මතක ප්‍රභේද මේවා අපි බබු ගහලා සංසන්දනය කරලා කතා කරේ ඈ ලක්ෂණ. SRAM කියන මතක ප්‍රභේදය භාවිත කරනවා මොකටද? ප්‍රොසෙසරේ ඇතුලේ තියෙන register කියන මතක වර්ග හදන්න සහ cache memory නිර්මාණය කරන්න. ඔයගොල්ලන්ට හොඳට බැලුවොත් තේරෙනවා මේ මතක වර්ග තුනම තාවකාලිකයි. හරි, register මතකයක් තාවකාලිකයි, cache memory එකක් තාවකාලිකයි, RAM එකක් තාවකාලිකයි. මේ RAM කාඩ් එක ගැන මම කියන්නේ. එතකොට මේ කියන తాවකාලික මතක නිර්මාණය කරන මතක ප්‍රභේද දෙකක් තමයි SRAM සහ DRAM කියලා කියන්නේ. එතකොට ඕක තමයි කතන්දර. මෙතෙන් දෙන්න එපා. එකට આવත් වැඩි ඈ. ඒ අනුව අවසානයේ උත්තරයක් ඇවිල්ලා තිනා සසම්භාවී ප්‍රවේශ මතක වර්ග ප්‍රධාන මතක වර්ග කියලා නැත්නම් මතක ප්‍රධාන වර්ග කියලා. ඒක වැරදි.
ඊට උඩින් එනවා රැම් නිර්මාණයට ගන්න තාක්ෂණයන් කියලා. ඒක වැරදි. ඒ රැම් නිර්මාණය කියන එක පැහැදිලි නෑ. ඒ රැම් කියලා අදහස් කරන්නේ මේ රැම් කාඩ් එකද මොකද්ද කියන එක පැහැදිලි නෑ. හරි. ඊට පස්සේ නැෂ්මතක නිර්මාණය කරන අමුද්‍රව්‍ය හරියට නැෂ්මතක සාදා ගන්න යොදා ගන්න මතක වර්ග හරියට හරි සහ ඊගාවට කලින් උත්තර දෙකුත් ආවා. ඒ උත්තර දෙකෙත් අඩුපාඩු තියෙනවා. හරි. පැහැදිලිනේ? එහෙනම් මේ කාරණා හරියට බේර ගන්න පුතේ. හරි මේවා ඇති දෙයක් නෑ. මේවා ඇති දෙයක් නෑ. හැබැයි ඔයගොල්ලෝ හරියට ප්‍රශ්න කරලා තර්ක කරලා මේවා බේරගත යුතුයි. දැන් මාර්ක මේ ඒටි ප්‍රශ්න එක මේ කාරණේ සම්බන්ධව මම දැන් විනාඩි 10 15ක් කතා කරා. හරි ඒ කියන්නේ මොනම පැත්තකින්වත් ඕගොල්ලන්ට බැරි වෙන්න බෑ. උගන්න නොහැකි කියන தත්ත්වෙටපත් වෙන්න බෑ කියන ස්ථාවරයක් තමයි මම උගන්නගෙන ඉන්නේ. හරි. පැහැදිලිද? රයිට්. දැන් ඇති මම කතා කරා මේ සම්බන්ධව තවදුරටත් මොනවද ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න බං. මේ කියන කාරණේ පිළිබඳව තවදුරටත් මොනවද ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ප්‍රශ්නයක් තර්කයක් නැති බවයි පෙනී යන්නේ නේද? හරි. එහෙනම් පුතේ අපි ඒකේ කාරණාවට යමු. එහෙනම් හොඳට තේරුම් ගන්න මේ කියන කාරණා ගතික සසම්භාවී ප්‍රවේශ මතකය ඒ කියන්නේ DRAM. ඔකේ. සර් DRAM වල SDR සහ DDR ගැන පොඩ්ඩක් විස්තර කරන්න. DRAM වල නෙමෙයි DRAM වල නෙමෙයි කවුද එමු ගන්නලා තියෙන්නේ? මම කේන් තියෙන නෙමෙයි කතා කරන්නේ. මට සාමාන්‍යයෙන් එහෙම තමයි මගේ හැටි ඈ. පැහැදිලිද? හරි. සදීපට කොහෙන්ද ඒක ඔලුවට ආවේ කියන්නේ? ඒක නම් මතක නැහැ සර් පොඩි මතකයක් තිබ්බ කොහොම හරි කොහෙද යටි කයි කයි නෑ පුතේ මෙහෙමයි දැන් DRAM කියලා කියන්නේ අපි දන්නවා මතක ප්‍රභේදයක් අමුද්‍රව්‍ය වර්ගයක් SRAM කියලා කියන්නේ මතක ප්‍රභේදයක් අමුද්‍රව්‍ය වර්ගයක් හරිද ඔක අපි මෙහෙම ගමුකෝ දැන් කොහොමද ඔක කියන්නේ right අපි මෙහෙම ගමු අපි හිතමු මේ right මේකේ තියෙන්නේ අපි හිතමුකෝ ඔව් plane ටිකක් කියලා හිතමුකෝ plane ටී එකක් plane ටී කියලානේ අපි සාමාන්‍යයෙන් කියන්නේ ඒක plane ටී කියන එක මේ කිරිවත් කෝපියවත් මොකුත් මිශ්‍ර කරලා නැති හින්දා ඒකට අපි plane ටී කියලා කියනවා එතන මේ තේ එක දැන් මේකේ තියෙන්නේ තේ එකක් plane ටී එකක් එතන මේ තේ එක හදනකොට හරි මේ තේ එක හදන්න පුළුවන් සීනි දාලා හදන තේ එකක් ඈ හරි මේ තේ එක හදන්න පුළුවන් සුදු සීනි දාලා ඒ වගේම මේ මේ ප්ලේන් ටික හදන්න පුළුවන් මොකද්ද දුඹුරු සීනි දාලා හරි දුඹුරු පාට සීනි ගත්තම අද තමයි රතු සීනි කියලා කියනවා ඒක රතු පාට නෑ ඒක නේ නමුත් සුදු පාටට වඩා ටිකක් බොරබැහැයක් මේ තියෙන්නේ ඒතරයි සීනි වර්ග දෙකෙන් සාමාන්‍යයෙන් ලංකාව ඇතුලේ තාමත් මාකට් මොන සීනියකද මං කියන්නේ මිල වැඩි එක නෙමෙයි ලංකාවේ වැඩි දෙනා මිල දී ගන්නෙ මොකද්ද සුදු සීනිද මිල දී ගන්නේ ලංකාවේ වැඩියෙන් දුඹුරු සීනි දුඹුරු සීනි ආ දුඹුරු සීනි තව උත්තර කියන්න සුදු සීනි ඈ සුදු එක සාදු වල ඉදට කියන්නේ මොනවද දුඹුරු පාට එක දුඹුරු පාට එක ඉතින් කොහොමද සුදු සීනි නැති සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ ඒකනේ ගොඩක් අය. එහෙම දන්නවද? ඔව් ඉතින්. රයිට්. ඔබ මොනවයි? ඔව් සුදු සීනි එක තමයි උත්තේ වැඩි ඈ. ලංකාවේ වැඩියෙන් අලවි වෙන්නේ සුදු සීනි. හරි? එතකොට සුදු සීනි කියලා කියන එක ගත්තහම හරි මම අර වෙළඳ නාමයක් දෙන්න නොකිය ඉන්නම් ඔය පිටිගිරි වගේ තමයි. සමහර පිටිගිරි වර්ග වගේ තමයි ඈ. හරි සුදු සීනි කියන එක උත්තේ සුදු කරන්න. ඒ කියන්නේ ඒකේ තියෙන අර දුඹුරු පැහැයත් අයින් කරලා right ඒකේ තියෙන සමහර සංඝටක අයින් කරලා තමයි ඒක සුදු බවට පත් කරන්නේ. ඒ කියන්නේ පිළිපහදුව ටිකක් වැඩියෙන් කරනවා. එතන ඒකේ තියෙන පෝෂක පදාර්ථ සහ ගුණාංග ගොඩාක් අයින් වෙනවා. සහ ඒකට විශේෂ කිමිකල් එකක් දානවා. එකක් නෙමෙයි කීපයක් දානවා කියලා තමයි කියන්නේ. මම 100%ක්ම ඒ කිමිකල් සංයුතිය මොකක්ද කියන පිළිබඳව මට දැන් මතකයක් නැහැ. ඔවා කියෝලා නම් තියෙනවා මම ඒවා සම්බන්ධ යම් ප්‍රමාණයකට හොයලා අධ්‍යයනය කරලා තියෙනවා. නමුත් ඒවා අපිට මතක හිටින්නේ නැහැ. මොකද අපේ විශේෂ පදේ නෙමෙයි පුතේ. හැබැයි ඒකම ෆලෝ කරනවා නම් ඔක මතක හිටියි. හරි එතකොට ඇත්තම පරිභෝජන පැත්තෙන් ගත්තොත් සුදු සීනි කියන එක පරිභෝජනය නොකළ යුතු සීනි වර්ගයක් නොකළ යුතු
දැන් මේ වකුගඩු ගැන කතා කරනවා මේ ලංකාවේ මිනිස්සු මොකද්ද මේ සෞඛ්‍ය සම්පන්නව තියාගන්න ඕනි කියලා කියනවා නේ එතන මේ කාබනික පොර සම්බන්ධව නිකන් පොඩි විරෝධතාවයක් එන විදිහට කතා කරොත් එහෙම කියනවා ඔයගලන්ට මිනිස්සුගේ ජීවිත වටින්නේ නැද්ද කියනවා මේ ඔක්කොම මිත්‍යාවන් මොකද මේක බොරු හරි එහෙම කතා කරනවා නම් මිනිස්සු කන වස තියනවා නේ ඉතා විශාල ප්‍රමාණයක් අපිට මේ හොඳට ඇස් දෙකට පේන්නේ ඒ කියන්නේ පොහොර හරහා ශාකයකට උරාගෙන හෝ ශාකයක ස්පර්ශ වෙලා හෝ ආහාර විදිහට අපිට ආහාර හරහා එන වසට වඩා හරි ඒක දැන් ලංකාවේ තියෙන නිල වශයෙන් පරීක්ෂණ තුනක් කරලා තිනවා පුතේ රසායනික මන් දන්නේ නැහැ ඒක සත්‍යද අසත්‍යද කියන එක රසායනික පොහොර හරහා ඔය කියන විදිහේ වකුගඩු ආබාධ ඇති වෙන්නේ නැහැ කියලා. එහෙම පරීක්ෂණ තුනක් ලංකාවේ ඇතුලේ ලංකාවේ විද්‍යාඥයෝ ලංකාවේ වෘත්තිකයෝ කරලා තියෙනවා. හරි ඒක සත්‍ය අසත්‍යදමයි මන් දන්නේ නැහැ. රයිට් ඒක පැත්තකින් තියන්නකො මං කියන්නේ මතු පිටින් මේ සීනම ගන්නකො ලංකාවට මෙට්‍රික් ටන් කොච්චරක් අවුරුද්දකට ගේනවද සුදුසුයි නේ එතකොට සුදුසුයි කියන්නේ පුතේ මිනිස් පරිභෝජනයට නුසුදුසු දෙයක් හැබැයි ඒක නිල විදිහට බැංකුව හරහා LC ඕපන් කරලා ඉතා විවෘතව ගෙනල්ලා විරුද්ධ බලද අපලයල ගන්න මේක වහ නේ අන්න හඩන ගන්න ඕනේ පුතේ එතෙන්ට ඒ වගේ කොච්චර දේවල් තියෙනවා රසකාරක වර්ග කොච්චර තියෙනවා ඊගාවට ලස්සන වෙන්න හරි එහෙම නැත්තම් පැහැයක් ඇති කරගන්න හරි මොන මොන හරි කියලා ආලේප කරන ආලේපන කොච්චර දිනවද ලංකාවේ වෘත වෙන කොලේ විකුණන මේ අතිබහුත්වයක් ආලේපන හදන්නේ පුතේ කණිජ තෙල් පිරිපහදුවේදී ඉවත් කරන අපද්‍රව්‍ය පාවිච්චි කරලා ඒක දැන් එළියටත් ඇවිල්ලා තිනවා සමහර ආලේපන වර්ග හෝ සමහර ඔය තෙල් වර්ග හෝ සමහර ක්‍රීම් වර්ග සම්බන්ද වෙළඳැන්වීම යනකොට ඒගොල්ලෝම කියනවා මොකද අපේ එකේ නම් තෙල් මේව නැහැ අපේ එකේ නම් රසදිය නැහැ එහෙම කියනෝනේ අපේ එකේ නම් නැහැ කියන්නේ පුතේ අනිත් එකේ තියෙනවා කියන්නේ නැහැ ඒගොල්ලන්ගේ එකේ තියෙනවා පැහැදිලිද එතෙන් ගියා මම කතරන් යන්නේ නැහැ එතකොට ඒක එක සංවාදයක් හදලා එහෙම කරනවා නම් ජාතික ප්‍රතිපත්තියක් හදනවා නම් ලෝකේ ඔයගොල්ලෝ දන්නවද නැහැ වැඩියෙන්ම වහ කන සහ වහ පරිභෝජනය කරන මිනිස්සු ජීවත් වෙන රට තමයි ලංකාව ලෝකේ වැඩියෙන්ම වහ කන සහ වහ පරිභෝජනය කරන මිනිස්සු ජීවත් වෙන රට එතකොට ජාතික ප්‍රතිපත්තිය හදෙන්න ඕනේ පුතේ ඒ සියල්ලට එක කෑල්ලක් අල්ලගෙන දඟලලා වැඩක් නැහැ ඒ කෑල්ලෙත් ඇත්තටම ඇත්තක් තියෙනවා නම් ඒකත් නැති කරන්න ඕනි තව නැති කරිත කෑලි සමගණනාවක් තියෙනවා එතකොට මෙතන කියන්නේ බොරු කියන එක ඉතාල පැහැදිලි මම මෙතන ඉහ කතරන්නේ නැහැ එතකොට මම මේ කියාගෙන ආවේ අපිට සුදු සීනි දාලා ප්ලේට් එකක් හදන්න පුළුවන් මොකද කියන්නේ තියෙන්නේ දුබුරු සීනි දාලා ප්ලේට් එකක් හදන්න පුළුවන් හැබැයි හැදුවට පස්සේ මොකද ඒකට අපි කියන්නේ ප්ලේට් එක හැදුවට පස්සේ අපි කියනවා ප්ලේට් එක නේ ඕනනම් අපිට පුළුවන් අර සාමාන්‍ය පාන් පිටි දාලා රොටියක් හදන්න පුළුවන් නැත්නම් ආට පිටි කියලා කියනවා ආට පිටි කියලා කියන උදේ තෙලිඟු පිටිම තමයි හැබැයි අර දුබුරු සීනි වගේ පිළිපහද කියන්නේ ඒකේ කුරුට්ට අයින් කරන්නේ නැතුව ඒ විටමින් සහ පෝෂක පදාර්ථ තියෙන කුරුට්ට අයින් කරන්නේ නැතුව අමරලා ගත්තාම ඒකට කියනවා ආට පිටි හැබැයි ආට පිටි කියන එක පුතේ රළුයි ආට පිටි කියලා කියන එක ඇත්තට රහ නැහැ රළුයි ඒකෙන් ඔය බේකරි කෑම ආරම්භයේ හැදුවාම පුපුරනවා ඒකෙන් හරියට ෆිනිෂ් කරගන්න බෑ හැබැයි පාම් පිටි කියලා කතා කරන එක ආට පිටි කියන්නේ පාම් පිටිම තමයි පාම් පිටි කියලා කියන්නේ මොකද තෙලිඟු පිටිම තමයි හැබැයි ඒක පිළිපහදු කළා තමයි සුදුවට අපි පිටි එක දකි හැබැයි ගොඩක් මිනිස්සු කැමති ඒ පිටි පරිභෝජනය කරන්න ඒක ශරීරයට එක පැත්තකින් අහිත කරයි සහ ඒක ඉතා ඉක්මනින් මොනවා බඩටපත් වෙනවද ග්ලූකෝස් බඩටපත් වෙලා අපේ රුධිරයේ සීන් ප්‍රමාණය සාම්ප්‍රණය වැඩි කරනවා හැබැයි ඒවා තමයි අපේ රටේ මාකට් හරි වැදින්ද අන්න ඒ වගේ එකක් මෙතන තියෙනවා මේක තේරුම් ගන්න අන්තිමට හැදෙන්නේ එකම දේ හැබැයි අමුද්‍රව්‍ය වෙනස් හරි එතකොට RAM එක ගත්තත් නැෂ මතක රෙජිස්ටර්ස් ගත්තත් නැෂ මතක ෆ්ලෑෂ් මෙමරි ගත්තත් නැෂ මතක හැබැයි මේ සියල්ලම తాවකාලික මතක වුණාට මේ මතක වර්ග සියල්ලම හැදෙන්නේ එකම ප්‍රභේදයෙන් නෙමෙයි ඒක තමයි මේ ගැන මට කියන්න තියෙන සදීපකයකට මම එන්න එතකොට රෙජිස්ටර්ස් සහ ෆ්ලෑෂ් කියන මතක නිර්මාණය කරන්න භාවිතා කරන මතක ප්‍රභේදය තමයි SRAM කියන්නේ RAM කියන මතක වර්ගය නිර්මාණය කරන්න භාවිතා කරන මතක ප්‍රභේදය තමයි DRAM කියලා කියන්නේ එතන මේ ප්‍රභේදයේ වෙනස්කම් තියෙනවා හැබැයි මේ ප්‍රභේද දෙකම නැෂ මතක හදන ප්‍රභේද. අර දෙකම සීනි දෙකම පිටි වගේ. හරි වෙනස තමයි මොකද? වෙනස තමයි DRAM කියන ප්‍රභේදයට වඩා SRAM කියන ප්‍රභේදය වේගවත්. ආරක්ෂණතාවය වැඩි. හැබැයි DRAM කියන ප්‍රභේදයට වඩා SRAM කියන ප්‍රභේදයේ ඝනත්වය අඩුයි. මෙවරි ඩෙන්සිටි එක අඩුයි. ඒවත් කොහොම වගු විදියට අපි කතා කරලා තියෙනවා. එතකොට DRAM වලට වඩා SRAM වල වේගය වැඩි වුණාට DRAM වලට වඩා SRAM වල ධනත්වය අඩුයි කියන එකේ ධාරිතාවය අඩුයි. හරි? તો DRAM වල ධාරිතාවය වැඩි SRAM වල ධාරිතාවය අඩුයි. හරි? හැබැයි මිල ගත්තොත් DRAM වලට වඩා SRAM මිලයි. ප්‍රධාන හේතුව තමයි
මේක රීෆ්‍රෙෂ් රේට් එක ඉතා වැඩි මේක රිෆ්‍රෙෂ් රේට් එක ඉතා අඩු රිෆ්‍රෙෂ් කරනවා කියලා කියන්නේ හැම වෙලේම ට්‍රාන්සිස්ටර්ස් වල මේක අප් කර කර තියා ගන්න ඕනේ කියන්නේ මේක අර අපි අපේ ඔළුවේ යම් දෙයක් මතක් කර කර තියා ගන්නවා වගේ හැම වෙලේම මේ ට්‍රාන්සිස්ටර්ස් ඔන් ඔෆ් කර කර මේක අප් කර කර තියා ගන්න ඕනේ එතකොට වෙන්නේ මොකද්ද වැඩියෙන් කරන්ට් එක යනවා මේකට වැඩියෙන් කරන්ට් එක යනවා මේකට වැඩියෙන් කරන්ට් එක යන්නේ නැහැ ඔන්න වගේ ලක්ෂණ ටිකක් තියෙනවා හැබැයි මේ සියල්ල මොනවද නැෂ්ම මතක නිර්මාණය කරන මතක ඒ මත ගොඩනගෙන මතකයන් තමයි මේ තියෙන්නේ ඊගල සදීපගේ ප්‍රශ්නේ උනේ මෙන්න මේක අපි කියනවා SD RAM ඊගාට RD RAM ඊගාට DDR DDR වල මේ වෙනකොට DDR 5 දක්වා ඇවිල්ලා තියෙනවා මම කිව්ලා කියන්නකෝ DDR වල 5 දක්වා ඇවිල්ලා තියෙනවා හරි තව ඉස්සරහට යයි රයිට් මුතේ මේ තියෙන්නේ RAM ප්‍රභේද මේ RAM ප්‍රභේද කියන්නේ මොනවද මේ ප්‍රභේද නෙමෙයි අතන RAM වර්ග ප්‍රභේද කිව්වොත් වැරදි RAM වර්ග ඒ කියන්නේ DRAM කියන RAM ප්‍රභේදය භාවිත කරන්න පුතේ RAM කාඩ්ස් හදන්නේ DRAM කියන RAM ප්‍රභේදය භාවිත කරලා තමයි RAM කාඩ්ස් හදන්නේ හරිද එතකොට RAM කාඩ්ස් දැන් අපි 1950 ගණන් 60 ගණන් ඉඳලා ගත්තාම හරි කාලෙන් කාලට කාලෙන් කාලට කාලෙන් කාලට තාක්ෂණික තත්ත්වයන් දියුණු කරමින් දියුණු RAM කාඩ්ස් හදලා තියෙනවා හරි එතකොට 80 ගණන් වෙනකොට හැදිලා තිබිච්ච RAM කාඩ් එකක් තමයි පුතේ SD RAM කියන්නේ හරි ඊට පස්සේ අනුගණන් වෙනකොට ආව RD කියලා එකක් ඊට පස්සේ මේ SD කියන තාක්ෂණයම දියුණු කරලා ගෙනාව DDR තත්ත්වෙට හරි එතන මේ මොනවද මේ තියෙන්නේ RAM කාඩ්ස් වර්ග කාලයත් එක්ක නිර්මාණය වෙච්ච RAM කාඩ්ස් දැන් මේ සියලුම RAM කාඩ්ස් හදලා තියෙන්නේ මොනවද SD RAM කියන sorry DD මේ DRAM කියලා කියන RAM ප්‍රභේදය මොකද ඔලුවේ තියාගන්න මේක RAM ප්‍රභේද හරි දැන් අපිට මේක ප්‍රායක භාවිත කරන්න හම් වෙන්නේ කිසියම් මතක වර්ගයක් හරහා මේ මතක වර්ග තමයි මේ වලට මම කියන්නේ අපිට SRAM කියන මතක ප්‍රභේදය පරිගණකයේ තුල භාවිත කරන්න හම් වෙනවා රෙජිස්ටර්ස් කියන මතක හරහා වගේම කැෂ් කියන මතක හරහා මොකද හේතුව රෙජිස්ටර්ස් හා කැෂ් කියන මතක හදන්නේ SRAM කියන ප්‍රභේදය ඊගවට DRAM කියන මතක ප්‍රභේදය අපිට පාවිච්චි කරන්න හම් වෙනවා RAM කාඩ් එක එතකොට මේ SD RAM RD RAM DDR කියලා අපි කතා කරන ඔක්කොම මොනවද RAM කාඩ්ස් වර්ග සදිපදේ වුණාද ඔව් සර් රයිට් තව निराකරණය කරන්න ඕනි කාරණා තියෙනවද උතම තව निराකරණය කළ යුතු කාරණා තියෙනවද නැහැ එතකොට කොටස් තියෙනවනේ නේද DDR1 DDR2 එහෙම කියන්නේ DDR වලින් දම් එකක් තමයි DDR 5 දක්වා තියෙනවා කිව්වේ ඒකයි DDR1 කියන ප්‍රභේදයවත් 2 කියන ප්‍රභේදයවත් 3 කියන ප්‍රභේදයවත් මේ වෙනකොට අලුතින් හැදෙන්නේ නැහැ. ඒක ෂුවර්. හරි. හැබැයි ඒ හදපු ඒවා මාකට් එකේ තියෙනවා හදපු ඒවා පාවිච්චි කරනවා. හරි. මාකට් එකේ නම් දැන් තියෙයි කියලා හිතන්න බෑ තියෙනවා තියෙනවා මාකට් එකේ තියෙනවා පරණ ඒවා. දැන් අපිට DDR2 ආකාරයේ RAM කාඩ් එකක් ඕනි කියලා හිතන්නකෝ දැන් අපි ළඟ පාවිච්චි කරන කම්පියුටරයක් තියෙනවා ටිකක් පරණයි. දැන් අවුරුදු 10කට 12කට කලින් ගත්ත කම්පියුටරයක්. හරි. එහෙම නැත්නම් අපි වෙළඳපොළෙන්ම ගන්නවා පරණ කම්පියුටරයක්. තියනකොට එහෙම විකුරන්න. නේ විදේශ රටවල පාවිච්චි කරපු පරිගණක තියෙනවා. සමහරවිට මේ රටෙන් පාවිච්චි කරපු පරිගණකයක් කෙනෙක් විකුරන්න පුළුවන්. විශේෂම විදේශ රටවල පාවිච්චි කරපු පරිගණක දැන් මේ වෙනකොට නම් එහෙම පරිගණක කෙනෙක් හිඟ වෙලා සීමා වෙලා තියෙන්නේ. මොකද ආනයන සීමා ගිරීමත් එක්ක. හරි. එතකොට විදේශ රටවල පාවිච්චි කරපු පරිගණක අපේ වගේ රටවල used computers නැත්නම් භාවිතා කරන ලද පරිගණක විදිහට අලෙවි කරනවානේ. එහෙම අලෙවි කරන පරිගණකයක් අපි ගත්තාම සමහර විට ඒ පරිගණක ඇතුලේ DDR2 ආකාරයේ RAM එකක් තියෙන්න පුළුවන්. හරි. එතකොට ඒ තියෙන RAM එකේ ප්‍රමාණය අපි තුන් 512 කියලා මෙගාබයිට් 512 RAM එකේ ප්‍රමාණය. හරි. දැන් ඔන්න කම්පියුටර් අපි ගෙදෙට ගෙනාවා. ගෙනලා පාවිච්චි කරනකොට අපිට තේරෙනවා මේ RAM එක ටිකක් මදි වගේ. තව RAM එක වැඩි කරගන්න අප්ඩේට් කරගන්න පුළුවන් නම් හොඳයි කියලා. දැන් එහෙම හොඳයි කියලා අපිට හිතුණා නම් උදේ අපිට කඩේට ගිහිල්ලා
අලුත්ම රැම් එකක් DDR4 ආකාරයේ රැම් එකක් ගෙනාලා වැඩක් නැහැ. ඇයි? අර කම්පියුටරේ පුතේ ඒක සපෝට් කරන්නේ. ඒ කම්පියුටරේ සපෝට් කරන්නේ DDR2 ආකාරයේ රැම් එකක්. හැබැයි DDR2 ආකාරයේ රැම් වෙළඳපොලේ අලුත් මේව නැහැ. එහෙනම් අපි පරණ කම්පියුටර්ස් විකුණන කඩේකට හෝ පරණ පාර්ට්ස් විකුණන කඩේකට ගිහිල්ලා හෝ එහෙම හොයාගෙන ගිහිල්ලා DDR2 RAM එකක්ම ගන්න ඕනේ. හරි? එහෙම ගන්න මාකට් එකේ තියෙන්න පුළුවන්. පැහැදිලිද? රයිට්? දැන් උදාහරණ ගත්තොත් මේ බලන්න. බලා ගන්න. තව තියෙනවා හොයලා ගත්තොත් ඈ මේ තියෙන්නේ ඔය කියන RAM ඈ හරි පැහැදිලි මේ RAM අතරින් සමහර RAM වැඩ කරනවා සමහර RAM වැඩ කරන්නේ නැහැ පැහැදිලිද මේ ඔක්කොම මොනවද RAM cards හරිද එතකොට මේ දැන් මගේ මම පාවිච්චි කරපු computers වල තිබිච්ච RAM මේ තියෙන්නේ හරි සමහර ඒවා වැඩ කරනවා සමහර ඒවා වැඩ කරන්නේ නැහැ දැන් මට මේ වැඩ කරන්නේ මොනවද වැඩ නැත්නම් මොනවද කියලා මතකත් නැහැ පැහැදිලිද කියන එක? මෙතන මෙතන තියෙනවා දැන් අවුරුදු ඔව් 15කට විතර කලින් පාවිච්චි කරපු RAM තියෙනවා. රයිට්? ඒ වගේම දැන් අවුරුදු 2 3කට කලින් පාවිච්චි කරපු RAM තියෙනවා. තේරෙනවනේ? තව තව දැන් ගෙදර මේ වගේ දේවල් තිබිය හැකි ස්ථාන පරීක්ෂා කරලා බැලුවොත් තව RAM කාඩ් හොයාගන්න පුළුවන් වෙයි. හරි? පැහැදිලිද? රයිට්? දැන් මේ මේ මම මේ පොඩ්ඩක් අර පහසුවෙන් හොයාගන්න පුළුවන් පහසුවෙන් ගන්න පුළුවන් තැන්වල දෙවිච්ච ටිකක් තමයි අරගෙන මම ඔය වෙනම පැක් කරලා තියෙන්නේ හරි අතන මේක මම පැක් කරලා යන්නේ මම මේක වල ළඟපස්සේ පුතා කරපු වැඩක් ඕක දැන් ඔය මම මේ කබඩ් එකේ තිබිලා ගත්තේ හරිද එතකොට දැන් මෙතන තියෙනවා විවිධාකාර RAM එක ටිකක් මේ පරණම RAM එකක් මේක රයිට් මේක SD වර්ගයේ RAM එකක් මේ තියෙන්නේ එතකොට පුතේ මේවා තියෙන පින් ගාන මේ මේ තියෙන දුර පරතරයන් ඒවා වෙනස් වෙනවා හරි මේක IBM කම්පැනි එකක් IBM RAM එකක් මේක DDR එකක් වෙන බලන්න මේ මම ඔබ උගන්ට මේ ලං කරලම් පෙන්නන්නම් පේනවද කියලා කියන්නේ මට ඕන සූම් කරලා පෙන්නන්න පුළුවන් මේකේ ලේබල් එක පේනවද ඔයගලන්ට කතා කරන්න දැන් පේනවා සර් දැන් පේනවා සර් ඒක DDR කියලා ගහලා තිනවා පේනවද ඔව් සර් මොකද කැපැසිටි එක මොකද්ද 256 right බොහොම හොඳයි 256 ඒ කියන්නේ මෙගාබයිට් 256 256 හරි ඒකේ වලන් පේනවා 333 කියලා ගහලා තියෙනවා අපි බලන්න ફોકસ වෙනවා නෑන්ස ඈ ફોકસ වෙන්නේ ටුට පස්සර ගන්න ආරේ 333 පේනවද ඔව් සර් ඔව් ඒ මොකද්ද? ස්පීඩ් එක. ස්පීඩ් එක. ස්පීඩ් එක මෙගාහර්ට්ස් ගානෙන් තියෙන ස්පීඩ් එක. දැන් තේරෙනවද කියන්නේ? එතකොට මේ තියෙන්නේ DDR ටෙක්නොලොජි එක ආපු මුල් කාලේ RAM එකක්. හරි? તો මේක IBM IBM RAM එකක්. IBM කම්පැනි එකේ නිර්මාණයක් ඈ. හරි, ඒකේ ගහලා තියෙන assembly in Taiwan. IBM කියලා කියන original American company එකක්. හැබැයි මේක assembly කරලා තියෙන්නේ ඒ කියන්නේ මේ RAM එක ගොඩනගලා තියෙන්නේ මේ මේ chips වලින් chips නිර්මාණය කරලා තියෙන වෙන රටක රටක වෙන්න පුළුවන් ගොඩක් අල්පුතේ එහෙම නෙවෙන්නේ හරි chips නිර්මාණය කරලා තියෙන වෙන රටක වෙන්න පුළුවන් හැබැයි මේ RAM එක අවසානයේ finalize කරලා තියෙන්නේ මේක RAM card එකක් විදිහට පාවිච්චි කරන මට ගොඩනගලා තියෙන්නේ Taiwan වල හරි දැන් දරණ එතකොට ඔවා තමයි RAM වර්ග මේ මොකද තමයි එක කතන්දරය මොක පටලව ගන්න එපා ඔබේව පටලව ගන්න ඒ කියන්නේ පටලව ගත යුතු කාරණා නෙමෙයි මේ තියෙන්නේ. හරි, ඔයගොල්ලන්ට පැටලා තියෙනවා නම් මම මේ ටිකක් වෙලා අරන් කතා කරේ ඈ. රයිට්. අපි එනම් මෙතන යමු 66. ගතික සසම්භාවී ප්‍රවේශ මතකය DRAM හා ස්ථිතික සසම්භාවී ප්‍රවේශ මතකය SRAM. මේ කියන ප්‍රභේද. හරි. අතර වෙනස්කම් හොඳට තේරුම් ගන්න ඔය මතක ප්‍රභේද දෙකම පාවිච්චි කරන්නේ නැශ්‍ය මතක වලට. මේ දෙකම නැශ්‍ය මතක ප්‍රභේද. නැශ්‍ය මතක ප්‍රභේද. ඒ කියන්නේ මේ මතක ප්‍රභේද එකක්වත් පුතේ ස්ථීර මතක නිර්මාණය කරන්න පාවිච්චි ගන්න බෑ. මේ ඔක්කොම
නක්ෂ මතක ප්‍රභේදය. හරි, ඒක කියනවා සම්බන්ධයෙන් පහක් දැක්වෙන ප්‍රකාශ සලකන්න. ඒ නූතන පරිගණකවල සුලභව දක්නට ලැබෙන මතක වර්ගය ගතික සසම්භාවී ප්‍රවේශ මතක නැත්නම් DRAM වේ. ඔයගොල්ලෝ පිළිගන්නවද ඒක? නූතන පරිගණකවල සුලභව දකින්න හම්බෙන්නේ DRAM. ඒක පිළිගන්නවද? ඔව්. ඔව්. ඒක පිළිගන්න හේතුව වෙන්න පුතේ මේකයි. ඇත්තටම ගත්තොත් එහෙම DRAM භාවිතයෙන් ගොඩනගන්නේ RAM කාඩ්, SRAM භාවිතයෙන් ගොඩනගන්නේ රෙජිස්ටර්ස් සහ කැෂ්. හරි, එතකොට අපි භාවිත කරන හැම පරිගණකයකම, වර්තමාන භාවිත කරන හැම පරිගණකයකම RAM කාඩ් එකක් හෝ කිහිපයක් තියෙන අතරේ සකසණය තුළ රෙජිස්ටර්ස් තියෙනවා, ඒ වගේම කැෂ් මෙමරිස් තියෙනවා. එතකොට අපිට ඇත්තටම වැඩියෙන් තියෙනා වගේ පේන්නේ මේවානේ. ඒ මෙතන දෙකක් තියෙනවා පුතේ. ඒ වුණාට ඔතනේ කතා කරන්න තියෙන ධාරිතාවය පැත්තේ. මේ ප්‍රශ්නේ උත්තරය අපි ගන්න ඕනේ ධාරිතාව පැත්තෙන්. එතන මේකේ ධාරිතාවය බිට්ස් වලින් කියනකොට මේකේ ධාරිතාවය කිලෝබයිට් මෙගාබයිට් වලින් කියනකොට මේකේ ධාරිතාවය කියන්නේ ගිගාබයිට්ස් වලින්. එතකොට ප්‍රමාණාත්මකව ගත්තොත් එහෙම DRAM ප්‍රමාණය වැඩි. ඒ ධාරිතාවය පැත්තෙන් තමයි කියන්නේ. එතනදී ප්‍රකාශය සත්‍යයි. B ගතික සසම්භාවී ප්‍රවේශ මතකය තුල පවතින දත්ත නිරතුරුව පුබුදු කිරීමක් ප්‍රීප්‍රෙෂ් අතර ස්ථිතික සසම්භාවී ප්‍රවේශ මතකය තුළ පවතින දත්ත එසේ සිදු නොවේ. ඇත්ත. හරි, DRAM කියලා කියන මතක ප්‍රභේදවල තියෙන මත මේ 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 දත්ත නිරන්තර පුබුදු කිරීමක් අවශ්‍යයි, රීප්‍රෙෂ් වෙන්න ඕනේ. SRAM එකේ හිම උනේ නැහැ. හරි, එකේ මතක ප්‍රභේදවල ලක්ෂණ. හරි, එතකොට DRAM හදනකොට පාවිච්චි කරන තාක්ෂණයයි SRAM පාවිච්චිනකොට හදනකොට පාවිච්චි කරන තාක්ෂණය අතර වෙනසක් තියෙනවා. ඒව දැන් ඔයගොල්ලෝ පොඩි හිතන්න එපා. ඕයි නම් ඒවල් ඔයාලට Google එකේ ගහලා බලන්න පුළුවන්. ඕනි තරම් ඒවක දාලා කාරණා තියෙනවා. C ස්ථිතික සසම්භාවී ප්‍රවේශ මතකය තුළ පවතින දත්ත ඝනත්වයෙන් අඩුය. ස්ථිතික සසම්භාවී ප්‍රවේශ මතකය තුළ පවතින දත්ත ඝනත්වයෙන් අඩුය. ඔව්, ඝනත්වයෙන් අඩු කියන්නේ මුත්තේ ධාරිතාවයෙන් අඩුයි කියන්නේ. ඝනත්වය අඩු වෙනකොට ධාරිතාවය අඩු වෙනවා. ඒක සත්‍යද අසත්‍යද? කියන්න. SRAM වල පවතින දත්ත ඝනත්වයෙන් අඩුයි. ඇත්ත. SRAM කියලා කියන ප්‍රභේදය DRAM කියන ප්‍රභේදයට වඩා ඝනත්වයෙන් අඩුයි. එතකොට ඝනත්වයෙන් අඩු කියන්නේ ධාරිතාවයෙන් අඩුයි. එතකොට මේ ප්‍රකාශ තුනම සත්‍යයි. මේවා අතරින් සත්‍ය වුණේ කවර ප්‍රකාශද? A, B, H, C සියල්ලම උත්තරේ 5. 66 උත්තරේ 5. ප්‍රශ්නයක් දාගෙන කවුද? සෙනාල්. DDR1 sorry 1 RAM RAM හොයාගන්න නැහැ. ඔය ශ්‍රී ලංකාවේ දැන් වෙන්න පුළුවන් මොකද? වෙන්න පුළුවන්. මාළඟම තියෙනවා. මම හැබැයි විකුණන්නේ නැහැ. බලගනම් තියෙනවා. හරි, එහෙම තියෙන දැන් ඇති පුතේ. හරි, ඔයා කියන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් එම් පොදුවේ මාකට් එකේ ගත්තොත් නැති වෙන්න පුළුවන්. මොකද DDR1 ආකාරයේ RAM වත් DDR1 ආකාරයේ RAM කාඩ් සහිත පරිගණකවත් පුතේ දැන් මාකට් එකට පරණ කම්පියුටර්ස් විදිහට එන්නේ නැහැ. මොකද DDR1 කියලා කියන්නේ දැන් අවුරුදු 10කට නම් අනිවාර්යෙන් වැඩි 15කට වගේ ආසන්න කාලයක භාවිත කරපු පරිගණකනේ. මේ සාමාන්‍ය පුතේ ලෝකෙ මෙහෙමනේ. සමහර රටවල් තියෙනවා, දිව්‍යයේ සම්මත රටවල්. ඒ රටවල් වල සමහර ආයතන තියෙනවා. ඒවා 7 star hotels වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හොඳ මේ අර মালටි ලෙවල් එකේ মালටි billionaires වගේ company වෙන්න පුළුවන්. ඒ companies වල පුතේ ඒ hotels වල එවැනි ආයතන වල පරිගණක පද්ධතියක් පිහිටවනකොට ඒ පරිගණක පද්ධතියේ තියෙන පරිගණක පිහිටවන පුතේ එක අවුරුද්දක් පාවිච්චි කරනවා. ඒ අවුරුද්දෙන් පස්සේ පරිගණක සිස්ටම් එක අයින් කරනවා. මොකද හේතුව? මේ අවුරුද්දක් යනකොට මේ පරිගණක පද්ධතිය පුතේ දියුණු වෙනවා. හරි? එතකොට අලුත් පරිගණක දෙන්න එනවා. තේරවලද කියන්නේ? හරි? එතකොට අරගොල්ලෝ ඒවා අයින් කරනවා. සමහරට ඒ අයින් කරනේවා ඒ රටේම තව කණ්ඩායමක් පාවිච්චි කරනවා වෙන්න පුළුවන්. ඒගොල්ලෝ තව අවුරුද්දක් දෙකක් ඒවා පාවිච්චි කරලා ඒ රටින් පිට කරනවා. එතකොට ඒවා අපද්‍රව්‍ය. ඔය හොඳට තේරුම් ගන්න පුතේ 1995 96 97 වගේ කාලේ right
ඒ කියන්නේ 90 දශකයේ අගහරිය වගේ වෙනකොට මේ පුජ්‍යල පරිගණකයේ ලෝකෙ ඉතාම පුරුල් ලෙස ප්‍රචාර මේ පැතිරිච්ච කාලේනේ. හරි ජපානයේ වගේ රටවල් ඒගොල්ලෝ පාවිච්චි කරපු පරිගණක භාවිතයෙන් ඉවත් කරාට පස්සේ ඒක ඉතින් අපි කියනවා පර්ණ පරිගණක භාවිතයෙන් ඉවත් කරාට පස්සේ ඒ පරිගණක ගන්න අයට ඒ කියන්නේ ඒක ගේන අයට හරි නොමිලේ පරිගණක ටික දීලා ෂිප්මන්ට් එක ඒ කියන්නේ නැවෙන් ගෙනියන්නත් ගාන ගෙව්වා. පැහැදිලි කෙනෙක් නැවෙන් ගෙනියන්නත් සල්ලි දුන්නා. ඒ කියන්නේ ඒගොල්ලන්ට උමනා උනේ මොකද්ද? අර ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ඒගොල්ලන්ගේ පැත්තෙන් අපද්‍රව්‍ය. නමුත් ඒ වටේ ලංකාවට ගියාට පස්සේ අපිත් ඒවා තව අවුරුදු 5ක් 6ක් පාවිච්චි කරනවා. සමහර කම්පියුටර්ස් අවුරුදු 10 දුවන. හොඳ කම්පියුටර්ස්. හරි ඒ අතරේ භාවිතා කරන්න බැරි ඒවා තියෙනවා. ඒතර පරිගණක 100ක් ගේනකොට පුතේ අනිවාර්යයෙන්ම 60ක් 70ක් හදා ගන්න පුළුවන්. තියෙන පාර්ට්ස් එහාට මෙහාට කරලා හදාගත්තා. ඒතකොට ඒක ලංකාවේ ඇතුලේ අලෙවි කරනවා. ඒතර ඒවන සුද්ධ ලාභය එන්නේ. ඊට පස්සේ සිද්ධ වුනේ මොකද්ද? හරි ලංකාවෙන්ම ගිහිල්ලා මිනිස්සු ජපානේ කට්ටියත් එක්ක එකතු වෙලා ඒක ව්‍යාපාරයක් කරගත්තා. අර පරණ යූස් කරපු කාර් රිකන්ඩිෂන් කාර් වාහන ගේනනවා වගේ. දැන් රිකන්ඩිෂන් වාහන පුතේ ලංකාවට ඉස්සලාවේ නෑ. 77 න් පස්සේ තමයි ඒ වාහන එන්න පටන් ගත්තේ. හරි විරුතාර්ථිකත් එක්ක. හරි ඒක රිකන්ඩිෂන් කියන්නේ මොකද්ද? ඒක පාවිච්චි කරපු වාහන රිපෙයාර් කරලා මෙහෙට එවනවා. ඉස්සල කරේ ඒවා එහෙම වයින් කළා දාන එකනේ. හරි. ඒතර ඒ වගේ පරණ කම්පියුටර්ස් පුතේ මෙහෙන් ගිය කට්ටිය මොකද කරේ? ඒ ගිහිල්ලා මේ ඒ කට්ටියත් එක්ක සෙට් වෙලා මේ ඒ කම්පියුටර්ස් එකතු කරලා වෙනම යාඩ් හදලා නැව් පිටි පටවනවා එහෙම වගේ රටවල් වලට. ඒක වෙනම ව්‍යාපාරයක් බවට පත් වුණා. ඒ අනුව අපි දැක්කා 2000 වගේ වෙනකොට හරි ලංකාවේ හැම නගරකම වගේ පරණ කම්පියුටර්ස් විකුණන ආයතන බිහි වුණා. අදටත් ඒ ආයතන එදායව නැති වුණාට අලුතෙන් බිහි වෙමි ඉස්සරහට ඒ ප්‍රයවලි යනවා. හරි 66 වෙනි ප්‍රශ්නේ උත්තරේ මොකද්ද? 3. එතකොට අර කියනා වගේ සනල් කියනා වගේ DDR1 ආකාරයේ RAM විවෘත වෙන්න කොලේ දැන් අපිට ගන්න නැති වෙන්න පුළුවන්. හරි right. ඔව් 67 බලන්න. තෙවන પરම්පරාවේ පරිගණකවල භාවිත කරන තාක්ෂණයේ කුමක්ද කියලා හිතන්න දෙයක් නැහැ. තුන්වෙනි પરම්පරාව පුතේ අනුකලිත පරිපත integrated circuits උත්තරේ 3. right. අපි 68 කතා කරන මුත්තේ මට විනාඩි 5ක් විතර ඉන්ටර්වල් එකක් දෙන්න. ඉන්ටර්වල් එක නෙමෙයි පොඩි break එකක් ඕනි මට. බලමු දෙ එන්න 68 වෙනි ප්‍රශ්නෙට. 68 වෙනි ප්‍රශ්නේ කියනවා ගබඩා කළ ක්‍රමලේඛ යොදාගත් මුල්ම අංකිත පරිගණකයේ ලෙස සැලකෙන්නේ බලමු දෙ ගබඩා කළ ක්‍රමලේඛන යොදාගත් මුල්ම අංකිත පරිගණකයේ විදිහට අපි සැලකන්නේ මොකද්ද අපේ සිලබස් එක අනුව? Edweck 1959 Edweck කියන එක උත්තරේ 2 68 උත්තරේ 2 69 ගුවන් විදුලි තරංග භාවිතාවන පරිගණකගත වෛද්‍ය අනුරූකරණ පද්ධතිය වන්නේ ගුවන් විදුලි තරංග භාවිතා කරන ඔය එකේ දිනම් පුතේ පළවෙනි උත්තරේ CAT scanner තුන්වෙනි උත්තරේ CT scanner කියලා CAT සහ CT කියන දෙකම එකක් ඈ හරි ඉතින් ඒගොල්ලෝ උත්තර වලට දීලා තියෙනකොට එක දීලා තියෙනවා නමුත් මේ දෙකම එකක් ඒක CAT සහ CT scanner ඇතුලේ පුතේ දුවන්නේ X කිරණ යන්ත්‍රය කියලා වෙන මෙහෙකුත් තියෙනවා මොකද X කිරණ යන්ත්‍රය කියලා කියන එක පුතේ හදලා තියෙන්නේ දැන් අවුරුදු ගණනාවකට කලින් නමුත් මේ CT එහෙම නැත්නම් CAT කියන scan එක නිර්මාණය වුණේ මේ මෑතක හරි එතකොට මේ දෙකෙන් පාවිච්චි කරන්නේ X කිරණ. ඊගාට ECG, EEG වගේ යන්ත්‍රවල භාවිත කරන්නේ විද්‍යුත් සංඥා ඉලෙක්ට්‍රොනික මේ ස්පන්ද MRI එකේ තමයි පාවිච්චි කරන්නේ ගුවන් විදුලි තරංග. ඒක ගුවන් විදුලි තරංග භාවිත කරන වෛද්‍ය අනුරූපකරණ යන්ත්‍රය තමයි මොකද්ද? MRI ස්කෑනර් 69 උත්තරේ 2. 69 2. අංක 70. පහත ප්‍රකාශ සලකා බලන්න. ඒ දෘඩාංග පාලනය හා මෘදුකාංග කළමනාකරණය සඳහා මෙහෙයුම් පද්ධතියක් අත්‍යවශ්‍ය වේ. අපෙන් අවසානයේ අහන පුතේ සත්‍ය ප්‍රකාශ වන්නේ කියලානේ. මට කියන්න මේ ඒ කියන ප්‍රකාශයේ සත්‍යයිද? දෘඩාංග පාලනය හා මෘදුකාංග කළමනාකරණය සඳහා මෙහෙයුම් පද්ධතියක් අත්‍යවශ්‍ය වේ. රටකල කියන්නේ. ඒ ප්‍රකාශයේ සත්‍යද අසත්‍යද? උත්තර සත්‍යයි
සත්‍යයි, පැහැදිලිම සත්‍යයි. කොටින්ම කියනවා නම් පරිගණකයක සියලුම මෘදුකාංග සහ සියලුම දෘඩාංග කළමනාකරණය සහ පාලනය මෘදුකාංග පැත්තෙන් කරන්නේ කවුද? මෙහෙයුම් පද්ධතිය. මේ ඒ පාලනය කිරීම දෘඩාංග පැත්තෙන් කරන්නේ CPU එක. හරි, ඒතර පරිගණකයක CPU කියලා කියන්නේ hardware පැත්තෙන් ප්‍රධානම කොටස, මෙහෙයුම් පද්ධතිය කියන්නේ software පැත්තෙන් ප්‍රධානම කොටස. හරි, නේද? අම්මයි තාත්තයි වගේ මතක තියාගන්න වරදක් නැහැ. එතන ඒ ප්‍රකාශයේ සත්‍යයි. B ෆෙඩෝරා යනු හිමිකම් ආශ්‍රිත මෙහෙයුම් පද්ධතියකි. ඒකට උත්තර දෙන්න පුළුවන් කාට හරි? ෆෙඩෝරා යනු හිමිකම් ආශ්‍රිත මෙහෙයුම් පද්ධතියකි. 68 කීයද යනවා? 68 පුතේ උත්තරේ දෙක. 68 උත්තරේ දෙක, 69 උත්තරේ දෙක. දැන් අපි කතරන්නේ 70. කෝ කියන්න? ෆෙඩෝරා කියලා කියන්නේ හිමිකම් සහිත මෙහෙයුම් පද්ධතියලු. මොකද අදහස? ෆෙඩෝරා කියලා කියන පුතේ IBM සමාගමේ නිර්මාණයක්. දාටියට කලින් අපි කතා කරපු IBM සමාගම විසින් නිර්මාණය කරපු මෙහෙයුම් පද්ධතියක්. ඒක විවෘත මූලාශ්‍ර මුදුකාංගයක්. ඒක ඕපන් සෝස් සොෆ්ට්වෙයාර් එකක්. ඒක හිමිකම් සහිත නැත්නම් කොපිරයිට් එකක් නෙමෙයි. එහෙනම් B උත්තරේ වැරදි ඈ. C එක මෙහෙයුම් පද්ධතිය යෙදුම් මෘදුකාංග වර්ගයට අයත් වේ සම්පූර්ණයෙන් වැරදි. මෙහෙයුම් පද්ධතිය අයිති වෙන්නේ පද්ධති මෘදුකාංග වර්ගයට. එහෙනම් 70 කියන ප්‍රශ්නේ A ප්‍රකාශයේ සත්‍යයි, B සහ C කියන ප්‍රකාශ දෙකම අසත්‍යයි. එහෙනම් අපි අහනවා මෙහෙයුම් පද්ධති සම්බන්ධයෙන් සත්‍ය ප්‍රකාශ වන්නේ උත්තරේ 1 A පමණි. උත්තරේ 1 A පමණි. 71 බලන්න. පහත ප්‍රකාශ සලකන්න. A සංයුක්ත තැටියකට CD වඩා අංකිත බහුකාර්ය තැටියක DVD ධාරිතාවය වැඩි වේ. ඉතාම සරල සත්‍යක් නෙමෙයි ඒකනේ. CD එකට වඩා DVD එකේ ධාරිතාවය වැඩි. ඒක ඇත්ත. B සංයුක්ත තැටියක දත්ත ගබඩා වීම සිදුරු හා ගොඩැලි මත පදනම් වේ. Pits and bumps කියලා කියනවා. සංයුක්ත තැටියක වගේම DVD එක කරන්නේ මොකද්ද? මතු පිට ආලේප කරලා තියෙනවා ස්තරයක්. ගොඩක් කාලයක් පාවිච්චි කරන පොලිකාබනේට් වගේ ස්තරයක්. ඒ ස්තරේ පුතේ ලේසර් කිරණ වලින් පුච්චනවා. පුච්චපුවාම කුඩා වලවල් සහ මතු පිට වල් ඇති වෙනවා. ඒවැය තමයි දත්ත ගබඩා වේ. ඒක වෙනම යාන්ත්‍රණයක්. ඒ ප්‍රකාශය සත්‍යයි. C CD DVD හා Blu-ray පැටි ලේසර් කිරණ භාවිතයෙන් කියවයි. හරියටම හරි. ඒක තමයි අපි ඔප්ටිකල් ඩිස්ක් නැත්නම් ප්‍රකාශ මාධ්‍ය විදියට සලකන්නේ. එහෙනම් 71 ප්‍රශ්නේ A සත්‍යයි, B සත්‍යයි, C සත්‍යයි. අපෙන් අහනවා ඉහත ඒවා අතුරින් ප්‍රකාශ මාධ්‍ය භාවිත ගබඩාකරණයට අදාළ නිවැරදි ප්‍රකාශන මනුවේ A B C සියල්ලම උත්තරේ 5. 71 වෙනි ප්‍රශ්න උත්තරේ 5. අංක 72. පහත සඳහන් මතක වර්ග සලකන්න. A ගතික සසම්භාවී ප්‍රවේශ මතකය, B ස්ථිතික සසම්භාවී ප්‍රවේශ මතකය, ඒ කියන්නේ මේ දෙක, C පඨන මාත්‍ර මතකය, D සංචිත මතකය, E රෙජිස්ටර මතකය. අපෙන් අහනවා මෙව මතක අතුරින් නැෂ්‍ය නොවන මතක ලෙස හැඳින්විය හැකේ. අපි දන්නවා මේ මතක ප්‍රභේද දෙකම පාවිච්චි වෙන්නේ නැෂ්‍ය මතක ප්‍රභේද විදිහට. නැෂ්‍ය නොවන මතක වෙන්නේ මේක මොනවද? එහෙනම් A සහ B කියන දෙකම නැෂයි, C පටන මාත්‍ර මතකය කියලා කියන්නේ ROM එක, ඒක ස්ථිරයි, D සංචිත මතකය නැෂයි නැත්නම් తాවකාලිකයි, රෙජිස්ටර මතකය తాවකාලිකයි. එහෙනම් මෙතන නැෂ මතක නොවන මතක විදිහට තියෙන්නේ C පටන මාත්‍ර මතකය පමණයි. එහෙනම් උත්තරේ 3 C පමණයි. 72 වෙනි ප්‍රශ්නේ උත්තරේ 3 C පමණයි. හරි, 73 පහත පියවරයන් සලකා බලන්න. A ඊළඟ උපදේශ ආහරණය කිරීම fetch next instruction, B උපදේශ ආකේතනය කිරීම encode the instruction, C උපදේශ විකේතනය කිරීම decode the instruction, D උපදේශ ක්‍රියාත්මක කිරීම execute the instruction. ක්‍රමලේඛ ක්‍රියාත්මක වීමේදී භාවිතා වන සෙවුම් ඉෂ්ට චක්‍රයට fetch execute cycle එකට අදාළ පියවරයන් අනුපිළිවෙලින් දක්වා ඇති පිළිතුර කුමක්ද? මොකද්ද පුතේ මේකේ අනුපිළිවෙල?
ACD ACD දර D N නැද්ද නෑනි නෑ ඔව් සෙව් මිස්ටර් චක්‍රේට උපදේශ ආකේතනිය නැත්තම් එන්කෝඩ් කිරීම කියලා පියවරක් නෑ නේ එතකොට පළවෙනි පියවර වෙන්නේ ඊළඟ උපදේශ ආහරණය කිරීම A ඊගාර දෙවෙනි පියවරේ උපදේශ විකේතනය කිරීම C තුන්වෙනි එක තමයි උපදේශ විකේ උපදේශ ක්‍රියාත්මක කිරීම D ACD ACD උත්තරේ 3 73 උත්තරේ 3 74 ප්‍රථම ස්වයංක්‍රීය පරිගණක යන්ත්‍රය ලෙස නම් කරන ලද ස්වයංක්‍රීය අනුක්‍රම පාලක ගණක යන්ත්‍රය නිපදවන ලද්දේ කවුරුන් විසින්ද 74 කවුද ප්‍රථම ස්වයංක්‍රීය පරිගණක යන්ත්‍රය ලෙස නම් කරන ලද ස්වයංක්‍රීය අනුක්‍රම පාලක ගණක යන්ත්‍රයේ ඔටෝමැටික් සීක්වන්ස් කන්ට්‍රෝල් කැල්කියුලේටර් ඔය නම් වලින් අපි ටියුටේ කතා කරලා තියෙනවා කවුද මේක නිර්මාණය කරේ හෝවර්ඩ් ඒක ආ හෝවර්ඩ් ඒකන් කියන මහාචාර්යවරයා ඇතුළු පිරිස ඒතකොට මේකේ තියෙන්නේ හෝවර්ඩ් ඒකන් කියන නම විතරයි අංක 1 74 1 75 පහත දැක්වෙන මතක වර්ග සලකන්න අපවර මතක මූලික කරන් එනවා A පරණ මාත්‍ර මතකය B දීතිකා චෛනේ C රෙජිස්ටර් මතකය T සැනලි මතකය E සසම්භාවී ප්‍රේෂ මතකය අපින් අහනවා දැන් ඔකට තේරුම් ගන්න පුතේ සසම්භාවී ප්‍රේෂ මතකය කියලා දුන්නොත් ඒක කියන්නේ කෙලිම RAM එක කියන RAM කාඩ් එක කියන හැබැයි අර කියන ස්ථිතික හෝ ගතික කියන වචනත් එක්ක සසම්භාවී ප්‍රේෂ මතකය කියලා කිව්වොත් ඒක තරමේ මේ ප්‍රභේදක නේ ස්ථිතික ගතික කියන වචනේ එන්න ඕනේ ස්ටැටික් සහ ඩයනමික් කියන එක එන්න ඕනේ නැතුව නිකම්ම සසම්භාවී ප්‍රේෂ මතකය කිව්වොත් ඒක තරන්නේ ප්‍රායෝගිකව අපි කතා කරන RAM කාඩ් එක ගැන මෙම මතක වර්ග අතරින් නැශ්‍ය මතක යුගලක් වෙන්වා ඇත්තේ කුමන පිළිතුරෙහිද අර කලින් අවුරුද්ද ගාපු ප්‍රශ්නයක් නැවත මොඩල් එකේ මේ විදිහටම ඇවිල්ලා තිනවා නැශ්‍ය මතක පටන මාත්‍ර මතක ස්ථිරයි ද්විතීකාචන ස්ථිරයි රෙජිස්ටර් తాවකාලිකයි සසම්භාවි ප්‍රේෂ මතකේ తాවකාලිකයි අර ප්‍රශ්නෙමයි හරි එතකොට මේකේ නැශ්‍ය මතක යුගලේ වෙන්නේ රෙජිස්ටර් සහ සසම්භාවි ප්‍රේෂ මතකේ C සහ E උත්තරේ එද උත්තරේ 4 75 උත්තරේ 4 76 සිවවන පරම්පරාවේ පරිගණකවල තාක්ෂණයේ ලෙස මොකද සලකන්නේ සිවවන පරම්පරාවේ පරිගණකවල තාක්ෂණයේ විදිහට සලකන්නේ මොකද්ද ශුද්ධ සකසන අංක 5 ශුද්ධ සකසන අංක 5 ශුද්ධ සකසන 77 දත්ත සකසුම් ජීවන චක්‍රය හා සම්බන්ධ පියවරයන් අනුපිළිවෙලට දක්වා ඇත්තේ කුමන පිළිතුරයි? බාන කලින් අවුරුද්දක් මේක දීලා තිබුණා. දත්ත සකසුම් ජීවන චක්‍රයට අයිති පියවරයන් අනුපිළිවෙලින් දක්වලා තියෙන කොහොමද එන්න ඕනි? දත්ත රැස් කිරීම මේකෙත් වළංගුතාවේ නැහැ. ආදානය සැකසීම ගබඩා කිරීම ප්‍රතිදානය. උත්තරේ කීයද? 77 උත්තරේ කීයද? 3 ඔව් 77 තුන මේකත් බලංගුතාවයේ පරීක්ෂා කිරීම කියන එක දාලා නැහැ 78 ඒ සංයුක්ත තැටියකට වඩා අංකිත අයගුතේ කලින් ප්‍රශ්නෙමයි නේ ඔව් 71 වෙනි ප්‍රශ්නෙමයි තියෙන්නේ ඔව් සර් ඔව් 71 වෙනි ප්‍රශ්නෙමයි 78 විදියට තියෙන්නේ එතකොට ඒකේ අපි දැක්ක නේද තුනම හරි නේද 71 ගේ තුනම හරි කියලා කිව්වා නේද අපි ඔව් සර් එහෙනම් 78 තෙන්න පුතේ පහමනේ ඒකන ප්‍රශ්න 79 ඒ මෙහෙයුම් පද්ධතිය උපයෝගිතා මෘදුපාංග වර්ගයට අයත් වේ සත්‍යද අසත්‍යද මෙහෙයුම් පද්ධති උපයෝගිතා මෘදුපාංග කියන මෘදුපාංග වර්ගයට අයිති මං අහන වැරදි වැරදි මෙහෙයුම් පද්ධතිය අයිති වෙන්නේ පද්ධති මෘදුපාංග වලට එහෙනම් උපයෝගිතා මෘදුපාංග අයිති වෙන්නේ මොනවද මෙහෙම පද්ධති මුදුගංග. ඔව් ඒත් පද්ධති මුදුගංග වලට. ඒත් පද්ධති මුදුගංග වලට. එතන ඒකෙන් ප්‍රකාශය වැරදි. B දෘඩාංග පාලනය හා මෘදුපාංග කර්මනාකරණය සඳහා මෙහෙම පද්ධතියක් අත්‍යවශ්‍ය වේ. දැන් බලන්න මේක ඒ විදිහටම වාක්‍ය තිබුණා 70 කියන ප්‍රශ්නේ. මේ ප්‍රශ්න හදනකොට එහාට මෙහාට කරකවලා තියෙන්නේ ඈ. එතකොට 79 B කියන ප්‍රකාශයේ සත්‍යයි. B ප්‍රකාශයේ සත්‍යයි. C Apple Macintosh යන නිදහස් හා විවෘත කේත මෙහෙයුම් පද්ධතියක සම්පූර්ණයෙන් වැරදි.
Apple Macintosh නැත්නම් අපි කියනවා iMac නැත්නම් iOS කියලා අපි කතා කරනවා. මේක Apple සමාගමට අයිති. ඒ කියන්නේ ඒක හිමිකම් සහිත මෙහෙයුම් පද්ධතියක් මෘදුකාංගය. එහෙනම් C කියන එක නිවැරදි. අපි අහන්නේ උතේ නිවැරදි ප්‍රකාශයේ ප්‍රකාශය ප්‍රකාශ මොනවාද? උත්තරේ 2 B පමණි. 79 යට දෙලා තියෙන උත්තර තුන අතරින් නිවැරදි ප්‍රකාශය B පමණි. 80 පහත ප්‍රකාශ සලකා බලන්න. ඒ ආපහු කතා කරන්න මේව ගැන. ගතික සසම්භාවී ප්‍රවේශ මතකය, ඒ කියන්නේ DRAM තුල දත්ත නිරන්තර පුබුදු කිරීමක් කෙරෙන අතර, හරි ඒක ස්ථිතික සසම්භාවී ප්‍රවේශ මතකයේ දත්ත නිරන්තර පුබුදු කිරීමක් සිදු නොවේ. සම්පූර්ණයෙන්ම තීරිය වාක්‍යයක් විදිහට දීලා තිනවා ප්‍රකාශයක් විදිහට. ඒක හරි. DRAM වල රිෆ්‍රෙෂ් රේට් එක වැඩි, SRAM වල පුබුදු කිරීම අඩුයි. B සංචිත මතකය ස්ථිතික සසම්භාවී ප්‍රවේශ මතක වර්ගයේ ස්ථිතික සසම්භාවී ප්‍රවේශ මතක වර්ගයට අයත් මතකයේ කියත්ත. සංචිත මතකයේ හදන්නේ ඉතින් පෑස් නෝ. ස්ථිතික සසම්භාවී ප්‍රවේශ මතක වර්ගයේ. ඒක හරි. C නූතන පරිගණකවල වැඩිපුරම දක්නට ලැබෙන ස්ථිතික සසම්භාවී ප්‍රවේශ මතකයයි වැරදි. නූතන පරිගණකවල වැඩිපුරම කියන කිව්වම මම කියාර කිව්වේ ධාරිතාවය වැඩි කියන අදහස එන්නේ. එතකොට ඒකට එන්නේ DRAM. හරි. එතකොට මේකේ ඉහත ප්‍රකාශ දැක්වෙන ප්‍රකාශ අතුරින් සත්‍ය ප්‍රකාශයේ ප්‍රකාශයේ ප්‍රකාශ තෝරන්න A සහ B කියන දෙක හරි. උත්තරේ 4. 80ට උත්තරේ 4. එන්න 81. ඇනලිටිකල් එන්ජින් සොයාගත්තේ කවුරුන්ද? ඇනලිටිකල් එන්ජින් කවුද නිර්මාණය කරපුදේ? චාර්ල්ස් බැබේජ්. චාර්ල්ස් බැබේජ්. චාර්ල්ස් බැබේජ්. උත්තරේ 2. 82. අතීතයේ නිපදව පරිගණක සම්බන්ධයෙන් සත්‍ය වන්නේ පහසදාන් කුමන වගන්තියද? අතීතයේදී නිපදව පරිගණක 1 ට්‍රාන්සිස්ටර් පළමු පරම්පරාවේ පරිගණකවල භාවිතා කරන ලදී සම්පූර්ණයෙන් වැරදි. ට්‍රාන්සිස්ටර්ස් පාවිච්චි කරේ දෙවෙනි පරම්පරාව නැත්නම් දෙවෙනි පරම්පරාව කියලා කිව්වේ ට්‍රාන්සිස්ටර්ස් භාවිතා කරපු පරිගණකවලට පළමු පරම්පරාවදී පාවිච්චි කරේ වැකියුම් ටියුබ්ස්. 2 පළමු පරම්පරාවේ පරිගණකවල ක්‍රමලේඛන භාෂා ලෙස assembly භාවිතා කරන ලදී. ඒක පිළිගන්න පුළුවන් උත්තරයක්. මොකද දෙවෙනි පරම්පරාවේ අවසානයේ වෙනකොට assembly භාෂාවක් ඇවිල්ලා. හැබැයි sorry පළමු පරම්පරාවේ අවසාන වෙනකොට assembly ත් ඇවිල්ලා පළමු පරම්පරාවේදී භාවිතා කරපු මූලිකම language එකුනේ machine language එක. ඒ හින්දා දෙවෙනි උත්තරය තුල යම් සාධාරණ සාධනීය බවක් තියෙනවා. හරි. එතකොට හැබැයි ඒක ප්‍රශ්නෙට උත්තරේද නැද්ද කියන එක අපි ඉතුරු උත්තර තුනත් කියවලා ඉවරලා තීරණය කරමු. තුන්වෙනි උත්තරේ රික්ත නල දෙවන පරම්පරාවේ පරිගණකවල භාවිතා කරන ලදී සම්පූර්ණයෙන් වැරදි පුතේ. රික්තක නල භාවිත පරිගණක තමයි අපි පළමු පරම්පරාව කියලා කියන්නේ. 4 අනුකලිත පරිපත තෙවන පරම්පරාවේ පරිගණකවල භාවිතා කරන ලදී ඒක හරියටම හරි. අනුකලිත පරිපත තුන්වෙනි පරම්පරාව තමයි. අවුලක් නැහැ නේද? අනුකලිත පරිපත තෙවන පරම්පරාවේ පරිගණකවල භාවිතා කරන ලදී ප්‍රකාශය හරියටම හරි. 5 තෙවන පරම්පරාවේ පරිගණකවල assembly භාෂා ක්‍රමලේඛ ක්‍රියාත්මක කර නොහැකි එක වැරදි. assembly ක්‍රමලේඛ අදටත් ක්‍රියාත්මක කරනවා. අදටත් ක්‍රියාත්මක කරනවා ඒක වැරදි. එතකොට පුතේ දෙවෙනි උත්තරේ ගත්තොත් එහෙම පළමු පරම්පරාවේ පරිගණකවල ක්‍රමලේඛන භාෂා ලෙස assembly භාවිත කරන ලදි කියන උත්තරේ වැරදි නෑ අවංකවම. මොකද පළමු පරම්පරාවේ පරිගණකවල ක්‍රමලේඛ නිර්මාණය කරන්න භාවිත කරපු ප්‍රධාන මූලික ක්‍රමලේඛන භාෂාව machine බව ඇත්ත. හැබැයි දෙවෙනි පරම්පරාවේ ආරම්භය නැත්නම් පළවෙනි පරම්පරාවේ අවසානය වෙනකොට assembly නිර්මාණය වුණා. හරි. නමුත් මෙතන තියෙන උත්තර අතරින් පුතේ කිසිම විවාදයකින් තොරව අපිට තෝරගන්න තියෙන උත්තරේ තමයි උත්තරේ 4 අනුකලිත පරිපත තෙවන පරම්පරාවේ පරිගණකවල භාවිත කරන ලදී. උත්තර තෝරගන්නකොට හදිසි වෙන්න එපා. හරි. පහම හරියට කියවන්න. වඩාත් නිවැරදිව තෝරන්න ඕනේ ඈ. එතකොට දෙවෙනි උත්තරේ වැරදි නෑ. කෙනෙකුට හැබැයි විවාද කරන්න පුළුවන්. මොකද ඒක පළවෙනි පරම්පරාවේ අවසාන හරියනේ ආවේ. මේ වැඩි දිය පාවිච්චි කරන්න හම්බුනේ නැහැ නේ. ඔය වගේ දේවල් කියන්න පුළුවන් ඈ. ඒ නිසා වඩා නිවැරදි උත්තරේ 4. 82ට උත්තරේ 4. 83 මෙහෙයුම් පද්ධති සම්බන්ධයෙන් පහත වගන්ති සලකා බලන්න. ඒ මෙහෙයුම් පද්ධතියක් යනු ක්‍රමලේඛයකි. පිළිගන්නවද නැද්ද? මෙහෙයුම් පද්ධතියක් යනු ක්‍රමලේඛයකි.
වැරදි වැරදි කෙනෙක් 74ට උත්තරය අහලා තියෙනවා 74ට එක පුතේ 74 එක ඇයි අනුද වැරදි කියන්නේ ක්‍රමලේක ගොඩක එකතුව අන්න හරි අන්න හරි අර හරිටම හරි මේ මෙහෙම පද්ධතියක් කියන්නේ තනි ක්‍රමලේකයක් නෙමෙයි ක්‍රමලේක කිහිපයක හෝ ගණනාවක හෝ රාශියක එකතුවක් දැන් මුල් කාලේ පාවිච්චි කරපු DOS වගේ මෙහෙම පද්ධති ගත්තොත් යම් ප්‍රමාණයක ක්‍රමලේක තිබුණේ නමුත් වර්තමානයේ පාවිච්චි කරන Windows වගේක් ගත්තොත් එහෙම ක්‍රමලේක දහස් ගාණක් තියෙනවා ඒ නිසා මෙහෙම පද්ධතියක් කියන්නේ එක ක්‍රමලේකයක් කියලා කියන එක වඩා සාධාරණ නැහැ එහෙනම් ඒ උත්තරේ එහෙම තියමු කියලා අපි ඉස්සරහට උත්තරේ නෙමෙයි ප්‍රකාශය B ප්‍රවේශන ක්‍රියාවලියේදී කියන්නේ බූටින් ප්‍රොසෙස් පරිගණකයේ ක්‍රියාත්මක තත්ත්වය ආරම්භ කරනකොට මෙහෙයුම් පද්ධතිය ප්‍රධාන මතකයේ වෙත නංවනු ලැබේ. ඒක හරි. පරිගණකයක් ක්‍රියාත්මක කරන මොහොතේ තමයි ආචේන මාධ්‍යයේ ගබඩා මාධ්‍යයේ තියෙන මෙහෙයුම් පද්ධතිය පිටපතක් RAM එකට නැත්තම් ප්‍රධානතාවකාලික මතකයට ගෙනෙන්නේ. ඒක හරි. C මේස පරිගණකවල මේස පරිගණක කියන පුතේ desktop computers. මෙහෙයුම් පද්ධති පටන මාත්‍ර මතකයේ ආචේ කර ඇත සම්පූර්ණ වැරදි. පටන මාත්‍ර මතකයේ තියෙන්නේ මොන කම්පියුටරේ වුණත් පටන මාත්‍ර මතකයේ තියෙන්නේ firmware අස්ථිරාංග. මෙහෙයුම් පද්ධතියක් කියන්නේ software. software එකක් ROM එකේ තියෙන්න බෑ. software එකක් තියෙනුනේ ගබඩා මාධ්‍යයක. ඒ කියන්නේ C උත්තරේ වැරදි. දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපිට අහගන්න. C උත්තරේ වැරදි කියන කතාව පැහැදිලි. B හරි කියන එකත් කතාව පැහැදිලි. එතන A කියන එක හරි කියලා ගත්තොත් අපිට ගන්න වෙන්නේ A හා B පමණි. එහෙම නැත්නම් අපි ගන්න ඕනි B පමණි කියන උත්තරේ. ඉතින් වඩා නිවැරදි මොකක් ගන්න එකද? B පමණි ගන්න එක. මොකද හේතුව? මෙහෙයුම් පද්ධතියක් යන ක්‍රමලේඛයක් කියන එක වැරදි. මොකද තනි ක්‍රමලේඛයක් මෙහෙයුම් පද්ධතියක් වෙන්නේ නැහැ කවදාවත්. මොකද මෙහෙයුම් පද්ධතියක් කියලා කියන්නේ පැතිරුණු කාර්යභාරයක් සහිත මෘදුකාංගයක් එවැනි මෘදුකාංගයකට අනිවාර්යයෙන්ම ක්‍රමලේඛ කිහිපයක් හෝ ගණනාවක් හෝ රාශියක් අත්‍යවශ්‍යයි අර කියන පැතිරුණු කාර්යයන් ටික වෙන වෙනම කරන්න. මොකද මතක කළමනාකරණය කියන්නේ මෙහෙයුම් පද්ධතිය ප්‍රධාන අංගයක්. ක්‍රියාවලි කළමනාකරණය කියලා කියන්නේ මෙහෙයුම් පද්ධතිය තවත් ප්‍රධාන අංගයක්. උපාංග කළමනාකරණය කියලා කියන්නේ තවත් එකක්. ගොනු කළමනාකරණය කියන්නේ තවත් එකක්. ඔය හතර එක ක්‍රමලේඛයෙන් කරන්න බෑ. පැහැදිලි? right. එහෙනම් A උත්තරේ වැරදි කියලා පිළිගන්නවා. ඒක සාධාරණ නෑ. B හරියටම හරි C වැරදි. එතන මේකේ නිවැරදි වෙන්නේ B පමණි උත්තරේ 2. 83 වෙනි ප්‍රශ්නේ උත්තරේ 2. 84. අවශ්‍යතා මත සැකසූ මෘදුකාංග of the self software. ඔගෙන අපි පස්වෙනි පාඩමේ කතා කරනවා. අවශ්‍යතා මත සැකසූ මෘදුකාංග of the self software සම්බන්ධයෙන් නිවැරදි වන්නේ පහ සඳහන් කුමක්ද? මට කියන්න පුතේ අවශ්‍යතා මත සැකසූ මෘදුකාංග කියන්නේ මොනවද? ප්‍රායෝගික උදාහරණකින් පැහැදිලි කරන්න. ඒ පුද්ගලයකට හෝ ආයතනයක් අරමුණු කරලා හදපු software. right බොහොමයි. එක පුද්ගලයෙක්ගේ හෝ ආයතනයක් වගේ ස්ථානයක සිදු කරන කාර්යයන් මූලික කරගෙන ඒගොල්ලන්ගේ අරමුණු වෙනුවෙන් හදපු මෘදුකාංගයක්. උදාහරණයක් ගත්තොත් දැන් අපි දැන් මොකද්ද මේ ඇම්බිලිපිටි ක්ලාස් එකේ දරුවෝ දැන් මේ වෙලාවේ මාත් එක්ක සම්බන්ධ වෙන්නේ ඇම්බිලිපිටියේ වෙබ් අඩවිය හරහා. එතකොට ඒක ඒ ඇම්බිලිපිටියේ ක්ලාස් එකට ආවෙන්නයි. හැබැයි වෙබ් අඩවියක් කියන්නේ මෘදුකාංගයක් නෙවෙයි. හරි? පැහැදිලිද? එතකොට සිසුල්කැකේ දරුවන්ට අපි දන්නවා වීඩියෝස් බලන්න සිසුල්කැකෙන් වෙනම හදලා තියෙන ඇප් එකක්. ඒක මෘදුකාංගයක්. අන්න ඔෆ් ද සෙල්. ඊගාවට අපි දැන් සුපර් මාකට් එකක බිලින් සිස්ටම් එකක් කියන්නේ ඔෆ් ද සෙල්. බැංකුවක බැංකින් සිස්ටම් එකක් කියන්නේ ඔෆ් ද සෙල්. පැයි ඒ බැංකුවේ ක්‍රියාකාරකම් ටික කරන්න තමයි මේ මෘදුකාංගය හදාගන්නේ. එතකොට A කියන බැංකුවේ මෘදුකාංගය B කියන බැංකුවට 100%ක් ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට කිසියම් පුද්ගලෙකුගේ හෝ කිසියම් ආයතනයක හෝ ක්‍රියාකාරකම් ඉටු කර ගැනීම සඳහා සාදා ගන්නා මෘදුකාංගයකට කියනවා ඔෆ් ද සෙල් කියලා. එතන එවැනි මෘදුකාංගයක් හා සම්බන්ධ නිවැරදි ප්‍රකාශ අහන්නේ. 1. මෙය සෑම විටම සියලු පරිශීලකයන්ගේ අවස්ථා සපුරාලයි සම්පූර්ණයෙන් වැරදි. ඔෆ් ද සෙල් කියන එක සියලු පරිශීලකයන්ගේ අවස්ථා සපුරන්නේ නැත. මොකද ඒක එක පුජ්‍යලයකට හෝ එක තැනකට ආවේනිකව හැදෙන එකක්. 2. සෑම විටම මිල ඉහළ වේ.
විවාදාත්මකයි එහෙම තියෙනවා. තුන මෙවැනි මෘදුකාංග නිෂ්පාදන පිරිවැය ෆස්ට් මිලදී ගන්නන් බොහෝ දෙනෙකු අතර ඵලදායි ලෙස බෙදී යයි. දෙවෙනි උත්තරය ගැන අපි කතා කරමු පස්සේ. මට කියන්න තුන්වෙනි උත්තරය ගැන මොකක්ද ඔයගලගේ අදහස? අවශ්‍යතා මත සැකසූ මෘදුකාංග කියන්නේ මොනවද කියලා දැන් අපි දන්නවා. එවැනි මෘදුකාංගයක නිෂ්පාදන පිරිවැය ෆස්ට් එක හරි මිලදී ගන්නන් බොහෝ දෙනෙකු අතර ඵලදායි ලෙස බෙදී යනවා. ඒකෙන් අදහස් වෙන්නේ එම නිසා මෘදුකාංගයේ මිල අඩුයි කියන එක. දැන් මට එතුමින උත්තරේ පිළිබඳ ඔයගලගේ අදහස්? එහෙම වෙන්නේ නැහැ. ඈ? එහෙම වෙන්නේ නැහැ. ඔව්. තනි සේවාදායකයෙක් නිසා ඉන්නේ ඒ සේවාදායකයාට තමයි يعني එම මෘදුකාංගයේ මිල දී ගන්න. එතකොට එයාට තමයි කොස් ටික. Right. ඔව්. එතකොට ඇත්තටම ඔෆ් ද සෙල්ෆ් කියලා කියන්නේ පුතේ තනි සේවාදායකයෙක් වෙන්නත් පුළුවන්. සේවාදායක කීප දෙනෙක් වෙන්නත් පුළුවන්. දැන් බැංකුවක බ්‍රාන්චස් හැම එකෙම පාවිච්චි කරන්න වෙන්නත් පුළුවන්. කොහොම වුණත් බැංකුවනේ එක ආයතනයක්. අපි තනි කියලා කතා කරමු. එතකොට එයා වෙනුවෙන් මේකේ වියදම එයා මේ වෙනුවෙන් වියදම දැරිය යුතුයි. හැබැයි ජෙනරික් සොෆ්ට්වෙයාර් එකක් ගත්තා. ජෙනරික් සොෆ්ට්වෙයාර් කියලා කියන්නේ පොදුවේ භාවිත කරන්න හදපයි. දැන් උදාහරණ ගන්නකො Windows කියන මෙහෙම පද්ධතිය. Right? සරලව හිතන්න පුතේ Windows කියන මෙහෙම පද්ධතිය ගත්තොත් හරි මම එවැනි මෙහෙම පද්ධති ලෝකේ තව අපි Apple company එකේ වෙන්න පුළුවන්. එහෙම කතා කරන්න පුළුවන් දේවල් තියෙනවා ඈ. මම අර Windows කියන එක අපි හැමෝටම සමීප නිසා මේ කතා කරන්නේ. Windows කියන මෙහෙම පද්ධතිය නිර්මාණය කරන්න පුතේ ටීම් වර්ක් එකක් විදියට. ඒක පුළුල් ටීම් එකක්. ඒ ටීම් එකේ දල වශයෙන් ගත්තොත් 3000 4000 වගේ ප්‍රමාණයක් ඉන්නවා. 3000 4000 ක්ලේසි නෑ. 3000 4000 වගේ ප්‍රමාණයක් ඉන්නවා. අපි හිතුව 3000 කියලා. ඔය 3000 අතරේ ඉන්නවා පුතේ අඩුම ගානේ 100 දෙනෙක්වත්. ඔය 3000 අතරේ ඉන්නවා අඩුම ගානේ 100 දෙනෙක්වත් මාසෙට රුපියල් කෝටියට වඩා වැටුප් ලබනවා. ඒ වැටුප් ලබන්නේ ඒගොල්ලන්ගේ හැකියාව මත. 100 දෙනෙක්වත් ඉන්නවා මාසෙට රුපියල් කෝටියට වඩා වැටුප් ලබන. සියලු වරප්‍රසාදත් එක්ක. හරිද? එතකොට ඔයගොල්ලෝ හිතන්න සාමාන්‍යයෙන් Windows වගේ මෙහෙම පද්ධතියක් හදන්න අවුරුද්දක් දෙකක්වත් යනවා. අපි හිතමු අවුරුද්දක් ගියා කියලා. එතකොට අර 100 දෙනාට විතරක් පුතේ වැටුප් වලට ගියක් වේදම් කරනවද ආයතන? දරන්න ඕනිද? ඇයි රුපියල් කෝටියයි නම් වැටුප 100 දෙනෙක් හිටියොත් කෝටි 100යි කියන්නේ පුතේ බිලියනයක්. නේ ඒ මාසෙටනේ මාස 12ට බිලියන 12ක් ඒ කියන්නේ කෝටි 1200ක් නේ දරන්න ඕනි ඒ 100 දෙනාට විතරක් වැටුපට විතරක්. එතකොට ඒ 100 දෙනා හැර පුතේ ටීම් එකේ 3000ක් ඉන්නවා කියන්නේ තව 2900ක් ඉන්නවා. ඔය 2900 අතර ඉන්නෝනේ තව 3400ක් විතර අර ලෙවල් එකට වඩා පල්ලෙහා ලෙවල් එකේ. ඒ කියන්නේ ලක්ෂ 60ක් 70ක් විතර පඩි ගන්න කට්ටිය. දැන් හිතන්නකො. එහෙම ගත්තාම ගන්න තේරෙන්න ඕනි කෝටි right එතන 1200ක් නේ. අරගලන් විතරක් අවුරුද්දේ පඩි එතන පුතේ කෝටි 30 40000කට වඩා වැඩි ප්‍රමාණයක් යනවා ඔපරේටින් සිස්ටම් එකක් නිර්මාණය කරලා අවසන් වෙන්න. කෝටි 30 40000කට වැඩි. නේ? ඒක කෝටි 50000 කියලා හිතන්නකෝ. right එතකොට ඔයගොල්ලෝ හිතන්න ඒක වැඩි සරලයි. නෑ ඒක අධික වියදමක්. හරි හැබැයි එච්චර වියදම් කරලා හදන Windows මෙහෙම පද්ධතිය complete Windows system එක. අංග සම්පූර්ණ Windows මෙහෙම පද්ධතිය අපිට රුපියල් 50000කට 60000කට ගන්න පුළුවන්. අපි හිතමු 50000යි කියන්නේ. රුපියල් 50000ක් කියලා කියන පුතේ මෘදුකාංග වල මිලට සාපේක්ෂව ගොඩාක් ලොකු මිලක් නෙමෙයි. හරි? ඔය සමහර මෘදුකාංග තියෙනවා ලක්ෂ 15යි 20යි 30යි එහෙම මෘදුකාංග තියෙනවා. හරි එතකොට කෝටි 50000ක 60000ක නැත්නම් ඊටත් වැඩි මුදලක් වැය කරලා හදන Windows රුපියල් 50000කට වගේ ගන්න පුළුවන් කියලා කියන්නේ කොච්චර ලාභද? හරි? හැබැයි ඒක එහෙම වෙලා තියන්නේ ඇයි? Windows කියන එක හදන්නේ මුළු ලෝකෙම මිනිස්සුන්ට පාවිච්චි කරන්න. හරි? තිබුදේ එතකොට අර ප්‍රකාශන හිමිකම තියෙනවා, නීතිය තියෙනවා. ඒතර ඇමරිකාවේ විතරක් Windows පාවිච්චි කරනකොට හරි? වැඩි. ඇමරිකාවේ විතරක් Windows පාවිච්චි කරනකොට සල්ලි දීලා ගන්න බෑ. සල්ලි දීලා ගන්න තු මේ රටවල මුදුබංග පාවිච්චි කරන්න බෑ. ඒවා අහු වෙනවා. මොකද බොහෝ ක්‍රියාකාරම් පුතේ ඔන්ලයින් යන්නේ. ඒවා අපේ ලංකාව වගේ නීතිය ක්‍රියාත්මක නොකර ඉන්නේ නැහැ වෙයි නීතිය ක්‍රියාත්මක වෙනවා. ඒක ඔටෝමැටිකලි සිද්ධ වෙනවා. ඒ විදිහ තමයි මේ රටවල් හදලා තියෙන්නේ. කියන්නේ සිස්ටමැටික් කියලා කියන්නේ. ඒ රටවල් නියම ප්‍රමාණිකුල රටාවකට අනුව තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා තමයි පුතේ ගැටලු ගොඩාක් අඩු. අපිට ගොඩාක් වෙලාවට දැන් උදාහරණයක් ගත්තොත් මෙහෙම හිතන්නකෝ. කොච්චර
කනගාටු දායකද කොච්චර අසතුටු දායකද කොච්චර ගැටලු සහගත වන්න අපේ පත්තරයක් ගත්තා හරිද ඊගාවට දිනපතා අපි උදේ හරි දවල් හරි හවස හරි කොයි වෙලේ හරි නිවුස් ඇහුවත් අපිට පුතේ ඇහෙන්නේ අපිට මේ පෙනෙන්නේ හොඳ දේවල්ද නරක දේවල්ද අති බහුතරයක් තියෙන්නේ මොනවද නරක දේවල් ගන්න අපේ රට කොච්චර අවාසනාවන්තද අතට ගිහිල්ලා හරිම කනගාටු දායකයි මේක තාමත් තේරෙන්නේ නැත්තම් මේ රටේ මිනිස්සුන්ට මේ රටේ මිනිස්සු නෙමෙයි උත්තේ අතර අමුතු සත්ත්ව జాතියක් ඒ නිසා තමයි මගේ පැත්තෙන් මේක මම මේ මම පොරක් කියන එක නෙමෙයි මම මේ කියන්නේ හැබැයි මේක මම මගේ අර්ථයක් වීමක් තියෙනවා මම ඔයාලට කියලා දෙනවා පන්ති වලත් මේක විකෘති රාජ්‍යයක් මෙහෙම රාජ්‍යයක් ලෝකේ තියෙනවද කියලා කියන්නේ මම දන්නේ නැහැ හරි එතකොට මේ රටවල් හරි ප්‍රමාණිකුලයි හරි ඇමරිකාවට වඩා ප්‍රමාණිකුල රටවල් ලෝකේ ඕනි තරම් තියෙනවා විශේෂයෙන්ම ස්කැන්ඩිනේවියානු රටවල් ඒ කියන්නේ අර යුරෝපෙට උඩින් තියෙන රටවල් ස්විස්ලන්තේ නෝර්වේ ඩෙන්මාර්ක් ඒ වගේ රටවල් අනිත් එක ඇමරිකානු මාධ්‍යයේ චර්තෝ කැනඩා වගේ රටවල් ඇමරිකාවටත් වඩා සිස්ටමැටික් හරි නිකන් ඇමරිකාවේ මිනිස්සු කෝටියක් පුතේ වින්ඩෝස් පාවිච්චි කරොත් 50000යි නම් වින්ඩෝස් සිස්ටම් එක මේ කෝටියක් පාවිච්චි කරොත් එතන කෙලින් වෙනවා කෝටි 50000. ඒ කියන්නේ වියදම් කරපු මුදල ඇමරිකාවෙන් විතරක් පුතේ හම්බෙනවා. එතන ඔබ කැනඩාවේ පාවිච්චි කරනකොට මේ ජපානයේ පාවිච්චි කරනකොට ස්විස්ලන්ඩ් පාවිච්චි කරනකොට නෝර්වේ පාවිච්චි කරනකොට බ්‍රිතාන්‍ය පාවිච්චි කරනකොට මේ ජර්මන් පාවිච්චි කරනකොට ප්‍රංශි සිංගප්පූරුවේ ඕස්ට්‍රේලියාවේ නවසීලන්තේ මම මේ ගත්තේ ඔක්කොම දියුණු රටවල්. හරි ඒ හැම රටකම පුතේ නීතිය හරියටම ක්‍රියාත්මකයි සල්ලි දීලා මිලදී ගත යුතුයි. එහෙම නම් පාවිච්චි කරනවා මෙතන ඒක සුද්ධ ලාභනේ. ඒක සුද්ධ ලාභය කියන්නේ දර මයික්‍රොසොෆ්ට් එකට කොහොම ආදායමක් එනවද කියලා හිතාගත්ත හැකියි. ඒත් ඇමරිකාවේ විතරක් පුතේ ඒක පාවිච්චි කරනකොට වියදමකව මම නිකන් දල වශයෙන් වල කිව්ව අදහසක්. හරි ඔක තමයි ඇත්ත තත්ත්වය. හරි එතකොට ඒක එංගලන්තේ පාවිච්චි කරොත් එහෙනම් මිනිස්සු කෝටියක් මොකද වෙන්නේ? ආ එතන කෝටි 50000ක් එනවා ඒ කෝටි කෝටි 50000 පුතේ සුද්ධ ලාභනේ. දැන් තේරෙනවද කියන්නේ? හරි එතකොට ඒව තමයි මෘදුපාංග හරහා මුදල් හොයන විදිය. හරි එතකොට හැබැයි ලෝකෙ පුරා මිනිස්සු අතර මේ වියදම බෙදිලා යන හින්දා පස් මේ අපිට කියන්නේ කස්ටමර්ට මේක ගන්නකොට යන මුදල අඩු වෙනවා. හරි ඒක තමයි එතන කියන්න තියෙන මොකද මෙවැනි මෘදුපාංග නිෂ්පාදන පිළිවෙල මිලදී ගන්න බොහෝ දෙනෙකු අතර පළදාය ලෙස බෙදී යයි. මෙවැනි මෘදුපාංග වල හිම වෙන්නේ නැහැ. අර සදීපගේ වගේ එක සේවාදායකෙක් මූලික කරන් හදන නිසා බැරි ජෙනරික් සොෆ්ට්වෙයා වල නම් ওই කාරණේ වෙනවා. එතකොට ඔය කියන තුන්වෙනි උත්තරෙන් කියන කාරණේ අදාළ වෙන්නේ මේ ඔෆ් ද සෙල්ස් මෘදුකාංග වලට නෙමෙයි ජෙනරික් මෘදුකාංග වලට. හතර. මේ මෘදුකාංග සැලසුම් කර ඇත්තේ තනි සේවාදායකගේ අවශ්‍යතාවයන්ටය. හරියටම හරි. තනි සේවාදායකය කියලා කියන්නේ බැංකුවක්. ඒක බ්‍රාන්චස් වල පාවිච්චි කරන්න පුළුවන්. සුපර්මාකට් එකක්, සුපර්මාකට් වල ගොඩක් ඒගොල්ලන් බ්‍රාන්චස් තියෙන ඒවා පාවිච්චි කරන්න පුළුවන්. නමුත් එකයි. ඒක හරි. අසමත් වීමේ අවදානම ඉතා ඉහළ වේ. ඒ කියන්නේ ෆේලියර් රේට් එක වැඩි. මොකද කියන්නේ? නෑ, එහෙම වෙන්නේ නෑ. මොකද අසමත් වීමේ අවදානම පුතේ ගොඩක් අඩුයි. හේතුව මොකද්ද? තනි සේවාදායකෙක්නේ. ඒතරේ සේවාදායකයාගේ අවශ්‍යතා මොනවද කියන එක හරියට අහලා ඒවා විශ්ලේෂණය කරලා අපි කියන ඇනලයිස් කරනවා කියලා අපි හත්වෙනි පාඩමේ ගොඩක් හොඳට ඔවා කතා කරනවා මෘදුපාංග නිර්මාණයේදී පියවර කාටවත් කියවගන්න පුතේ. ලෝකේ මෘදුකාංග ඇතුළු පද්ධති නිර්මාණය කරන්න භාවිතා කරන සම්මත පියවරයන්ගේ එකතුවක් තියෙනවා. මේ අපතේ ඉංජිනේරුමේ කාර්යය. නාවට ගියට කරන්නේව නෙමෙයි ඈ. ඒ කියන්නේ සොෆ්ට්වෙයාර් ඉංජිනේරින් කියලා කතා කරන්නේ. එතකොට ඉංජිනේරුමේ කාර්යයන් ගොඩ නැගෙන්නේ විද්‍යානුකූලව. එක එක්කිනාට හිතන දේ මත නෙමෙයි. ඒ අනුව හදලා තියෙන අපතේ සම්මත පියවරයන්ගේ එකතුවක්. කාටවත් කිව්ව හැකිද? ඒ සම්මත පියවරයන්ගේ එකතුව මොකද්ද? ඔක තමයි පුතේ අපි හත්වෙනි පාඩමේ පුළුල්ව කතා කරන්නේ. ඕලෙල් ICT වලත් ඔක කතා කරනවා. 11 ශ්‍රේණියේ දෙවෙනි පාඩම. තොරතුරු පද්ධති. SDLC SDLC හරියටම හරි. SDLC SDLC හසිත කිව්ව ගොඩක් හොඳයි. SDLC Systems Development Life Cycle. පද්ධති සංවර්ධන ජීවන චක්‍රය. SDLC ඒක ඇතුළේ පුතේ පියොරිටි දාලා තිනවා ඒ පියවරයන් හරියටම අනුගමනය කරොත් කිසි අවුලක් නැහැ ඊටාම විශ්වාසනීය මෘදුකාංගයක් පද්ධතියක් ගොඩනගා ගන්න පුළුවන් ඒතර පුතේ මේ කියන ඔෆ් ද සෙල් මෘදුකාංගයක් නිර්මාණය කරනකොට ෆේලියර් රේට් එක අඩුයි මොකද හේතුව තනි සේවාදායකෙක් නිසා එයාගේ මේ මෘදුකාංගයේ මගින් බලාපොරොත්තු වෙන අවශ්‍යතා සියල්ල හොඳින් අහලා දැනගෙන හදන්න පුළුවන් ඒ දසමත් වෙන්න තියෙන ඉඩ කඩ අද මේකේ උත්තරේ විදිහට ගන්න වෙන්නේ මොකද්ද
සැම විටම මිල ඉහළ වේ කියන එක අපිට ව්‍යාදාත්මක වෙන්න පුළුවන්. මොකද සමහර විට සමහර ඔෆ් ද සෙල්ෆ් සොෆ්ට්වෙයා තියෙන පුළුවන් සරල ඒවා. ඒතර ඒක වියදම් අඩු වෙන්න පුළුවන්. ඒද සැම විටම කියන වචනේ තියෙන නිසා සැම විටම මිල ඉහළ වේ කියන එක පිළිගන්න බෑ. හැබැයි පොදුවේ ගත්තාම ඔෆ් ද සෙල්ෆ් මුදුපාංග මිල ඉහළයි ජෙනරික් වලට වඩා. මොකද හේතුව තනි එක්කෙනෙක් මූලික කරන් හදන නිසා. එතකොට මේ තියෙන උත්තර අතරින් වඩාත්ම ගැළපෙන උත්තරේ තමයි 4. 84-4 මේ 2019 මොඩල් ප්‍රශ්න ඈ. 84-4. 85 අපි ඉන්ටර්වල් එක ගමු මේ ටික කතා ඉවරලා ඈ. තොරතුරු හා සංනිවේදන තාක්ෂණය සමාජයට වන ප්‍රතිලාභයක් වන්නේ පහත සඳහන් ඒවායින් කුමක්ද? ICT වලින් සමාජයට ලැබෙන ප්‍රතිලාභ. සමාජයට 1. සිසුවෙකුට අන්තර්ගතයේ වෙත ඕනෑම වේලාවකදී ප්‍රවේශ පිළිසිය හැකි වීම. මොකද අන්තර්ගතය කියලා කියන්නේ යාට අවශ්‍ය දෙයක් වෙත යාට ඕනි වේලාවක යන්න පුළුවන්. ඒක ඇත්ත. ඒක මොකද ඕනි වේලාවක උදේද දවල්ද රෑද නෙමෙයි අන්තර්ජාලයට ප්‍රවේශ වෙලා අන්තර්ගතයන් වෙත ළඟා වෙන්න පුළුවන්. ඒකේ සාධාරණතාවයක් තියෙනවා යන උත්තර. හරිද වැරදිද කියලා අපි හරි වැරදිද නෙමෙයි වඩා නිවැරදි නැද්ද කියලා අපි අනිත් උත්තරත් එක්ක සංසන්දනය කරලා තීරණය කරනවා. 2. සිසුවෙකුට අන්තර්ගතයේ වෙත ඕනෑම ස්ථානයක සිට ප්‍රවේශ විය හැකි වීම. ඒකත් හරි නේද? නේ දැන් අපි ICT වලින් තොර අධ්‍යාපනයක් සිසුවෙක් කියලා කිව්වම අපි අධ්‍යාපනය කියන්නේ වැඩි හිතන්න ඕනේ. මොකද සිසුවෙක් නේ ඒක මම හිතන්නේ ඕගොල්ලෝ හොඳට තේරුම් ගන්න ඇති අපිට සාමාන්‍ය කියන්නේ තේ මිනිහාගේ ජීව විද්‍යාත්මක පරිණාමයට අනුව ගත්තාම ප්‍රධාන අවධීන් පහක් කතා කරනවානේ. ලදරු අවධිය, ළමා අවධිය, ඒක තමයි ශිෂ්‍ය අවධිය කියන්නේ. ගාඩ තරුණ වැඩිහිටි සහ මහලු. හරි එතකොට ලදරු අවධිය කියලා කියන පුතේ අධ්‍යාපනයේ කියන කාර්යය සාක්ෂාත් කරගත යුතු මූලික අවධියක් නෙමෙයි. හැබැයි ළමා කියලා කියන්නේ ඔය ශිෂ්‍ය කියන අදහස තමයි. ඒක අධ්‍යාපනයේ මූලික කරගත්ත වයස. එතනදී හැමෝම කියන්නේ හැම ළමෙක්ම සැපිරිය යුතු අවස්ථා අතර ප්‍රමුඛම අවස්ථාවේ තමයි මොකද්ද අධ්‍යාපනය. හරි එතනින් එහා ජීවිතේ ඒ කඩේම අවස්ථා තියෙනවා ඒ වැඩි කල යුතු කාර්යයන් තියෙනවා. එතකොට ශිෂ්‍යයෙකුට අන්තර්ගතයේ වෙත ඕනෑම ස්ථානයක සිට පිළිසිය හැකි වීම කියන එක එකක් සත්‍යයි. මොකද අන්තර්ජාලයට පිළිසෙන්න පුතේ ගෙදරම ඉන්න ඕනේ නෑ නේ. දැන් අපි ස්කෝලේකට යනවා නම් ඒ ස්කෝලේටම යන්න ඉපේ. දැන් මේ කොවිඩ් එකකින් ද පොඩි වෙනසක් වෙලා තියෙනවා මොකද්ද? ඔව් Tamanට ළඟම පාසලට ගිහිල්ලා ඉගෙන ගැනීමේ chance එකක් කමෙන්ට් ඇවිල්ලා තියෙනවා. හරි 3. සියලු දිනාටම සමාජ්‍යාපන අවස්ථා සැලසීම. ඒක නම් තාම වෙලා නැහැ නේද? ඒක ලෝකෙ කොහෙවත් වෙලා නැහැ. හරි. කොහෙවත් වෙලා නැහැ කියලා කියන්න බෑ අතරම. මේ බොහෝ රටවල වෙලා නැහැ. තියුණු වෙමින් පවතින බොහෝ රටවල වල සමාජ්‍යාපනය කියන එක තාම ICT හරහා ගොඩනගන්න පුළුවන් වෙලා නැහැ. හැබැයි ICT හරහා මේ සමාජ්‍යාපන தත්ත්වය කියන එක ගොඩනගන්න පහසුයි. ICT නිසාම සමාජ්‍යාපනය කවදාවත් ලැබෙන්නේ නැහැ. නමුත් ICT නිසා ඒක පහසුවක් වෙනවා. හරි. ඊගාවට 4. සහයෝගී ඉගෙනුමට සහය වීම. සහයෝගී ඉගෙනුමට සහය වීම කියන එකත් ICT වලින් වෙනවා. ඇයි? ඇයි දැන් හිතන්න පුතේ දැන් අපිට කණ්ඩායම් එකතු කරගනිමින් දැන් උදාහරණ මේ ඔන්ලයින් අධ්‍යාපනය ගන්නකොට නේ? එතකොට කණ්ඩායම් එකතු කරගෙන එක පාසලක ගුරුවරු නෙමේ තවත් පාසල ගුරුවරු සම්බන්ධ කරගෙන ඒ වගේ ලොකු සහයෝගයකින් මේ අධ්‍යාපන ක්‍රියාවලිය ඉදිරියට ගෙනියන්න පුළුවන්. ඕනෑම අයෙකුට ඕනෑම දෙයක් පළ කිරීමට ඇති ඉඩ. අපි ගන්න ඕන පුතේ සමාජයට වන ප්‍රතිලාභයක් වන්නේ පාසදාන්න ඒවයින් කුමක්ද? ඇත්තටම පුතේ මේකේ මේ ප්‍රශ්නෙට අදාළව ප්‍රශ්නේ වැරදි වගේ වගේ තේරවන්නේ. ආ ඕනෑම අයෙකුට ඕනෑම දෙයක් පළ කිරීමට ඇති ඉඩ කියලා කියන්නේ සමාජ ප්‍රතිලාභයක් වෙන්නේ නැහැ. ඕනෑම දෙයක් වුවම හොඳ දෙයක් තියෙනත් පුළුවන් පුතේ නරක දෙයක් තියෙනත් පුළුවන්. එතකොට හොඳ දෙයක් පළ කරනවා නම් වරදක් නැහැ නම් නරක දෙයක් පළ කරොත් ඒක ප්‍රතිලාභයක් වෙන්නේ නැහැ නේ. එතකොට මේකේ ඇත්තටම පළවෙනි උත්තරෙන් කියන කාරණේ ප්‍රතිලාභයක්. දෙවෙනි උත්තරෙන් කියන කාරණේ ප්‍රතිලාභයක්. සියලු දෙනාටම සමාජ අධ්‍යාපන අවස්ථා සැලසීම කරන්න බැරි නැහැ. ඒක විතරක් නෙමේ හේතු වෙන්නේ. නමුත් ICT හරහා කරන්නත් පුළුවන්. හරි ඒක තමයි මම අර කිව්වේ. දැන් අපි තුමු දැන් රජයේ පාසල් ගත්තොත් එමේ මේ පාසලක තියෙන ඒ පහසුකම් මත අධ්‍යාපනය ලබනකොට ඒ අධ්‍යාපනය ඔන්ලයින් වෙනත් පාසල්වල දරුවන්ටත් ලබන්න අවස්ථාවක් දෙන්න පුළුවන්. පැහැදිලිද? ඊගොල්ල පුස්තකාල පහසුකම් වගේ දැන් පුස්තකාලයක් ගත්තොත් එහෙම පුතේ භෞතික පුස්තකාලයක් ගත්තොත්
කිසියම් පාසලක පෞතික පුස්තකාලයක් තියෙනවා නම් ඒකේ හොඳට පොත් තියෙනවා හැම විෂයකටම අදාළව. හැබැයි මේ පොත් පරිශීලනය කරන්න පුළුවන් ඒ ඉස්කෝලේ ළමයින්ට සහ ඒ අවට කට්ටියට විතරයි. සමහරට ඒ ඉස්කෝලේ ඇයි විතරයි. සමහරට අවට ඉස්කෝලේ ළමං වලට පුළුවන් වෙයි. එතකොට මේ පුස්තකාලේ කොළඹ තියෙනවා නම් පුතේ අම්රාදපුරේ ළමයට එන්න බෑනේ කොළඹ පොතක් ගෙනියන්න. හැබැයි එවැනි පුස්තකාලයක් අර සයිබර් ක්‍රමයට හැදුවොත් ICT භාවිතා කරලා අන්තර්ජාල පුස්තකාලයක් හැදුවොත් පාසල් පුස්තකාලයක් ඒකේ ඉලෙක්ට්‍රොනික කොපි විදිහට පොත් තියෙනකොට නේ PDF ෆයිල් විදිහට පොත් තියෙනවා පුතේ ඕනි කෙනෙකුට ගන්න පුළුවන්. අන්න ඒ වගේ සමතත්වයක් ගොඩනගන්න බැරි නෑ. හරි. හැබැයි ICT මගෙන් විතරක්ම සමාජාධ්‍යාපනය හදන්න බෑ. හැබැයි එතෙන්ට ලං වෙන්න පුළුවන්. ඒකත් එක්තරා ආකාරයක ප්‍රතිලාභයක්. සහයෝගී ඉගෙනුම කොහොමත් මේකෙන් හදන්න පුළුවන්. ඒක ප්‍රතිලාභයක්. ඕනෑම අයෙකුට ඕනෑම දෙයක් පළ කිරීමට ඉඩ කියලා ගන්නම් ප්‍රතිලාභයක් නෙවෙයි ඈ. දැන් ප්‍රශ්න තියෙන්නේ මේකේ ප්‍රතිලාභයක් වන්නේ පාස දාන්නේ වෙයි කොහොමද කියලා අහුවාම ප්‍රතිලාභ වෙන කරුණු කීපයක් තියෙනවා. දෙන්නේක තමයි මේ අර මොඩල් පේපර්ස් වල ඔන්නේ ප්‍රශ්න තියෙනවා. එතකොට අපිට මේක මෙහෙම කරන්න පුළුවන් ඕන නම් තොරතුරු හා සංවිධාන තාක්ෂණයේ සමාජයට වන ප්‍රතිලාභයක් නොවන්නේ පාසඳහන් ඒවයින් කුමක්ද කියලා අපිට ඕන හදාගත්තොත් නොවන්නේ කියලා කිව්වොත් අපිට පස්සේ උත්තරේ තෝරගන්න පුළුවන්. හැබැයි වන්නේ කියලා කිව්වොත් උත්තර කීපයක් තියෙනවා. ඒක තේරුම් ගන්න ඈ. අංක 86 පරිගණක පද්ධතියක මූලික කොටස් මොනවාද? බලන්න කියව දාලා තියෙනවා. පරිගණක පද්ධතියක මූලික කොටස් මොනවාද කියන එක යටතේ ආදාන ප්‍රදාන ක්‍රියාවලිය එකකේ ආදාන ප්‍රදාන ක්‍රියාවලිය එකකේ ආචේන පරිශීලකෙන් හරි තේරෙනවද? ඔයගොල්ලෝ තේරෙන්නේද මේක? දැන් මේ වගේ ප්‍රශ්න දෙමිය යුතු ප්‍රශ්නද බලන්න. ඔය දැන් මම එකක්වත් මේවා අයින් කළා නෑ. ඒ කියන්නේ ඔයගොල්ලන්ට මේකේ යථාර්ථය තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. මේ තියෙන 2019 මොඩල් පේපර් එකේ ප්‍රශ්න නෑ. මොකද 19 මොඩල් පේපර් එකක් ආවා සිලබස් එක අලුත් වෙච්ච නිසා. හරි? එතකොට පරිගණක පද්ධතියක මූලික සංරචක අපි සිලබස් එකේ කතා කරනවා දෘඩාංග මෘදුකාංග ස්ථිරාංග සහ ජීවාංග කියලා. එහෙම උත්තරයක් මේකේ නැහැ. ඒකෙන්ද මේකේ මම ආදාන ප්‍රදාන පරිශීලකව හරියන්නේ නැහැ නේ. මොකද්ද උත්තරය කියලා කතා කරන්න අපිට බෑ. අපි යමු 87 අවසාන ප්‍රශ්නෙට. මහා දත්ත big data සම්බන්ධයෙන් පහසඳන් කුමක් නිවැරදි වන්නේද? මහා දත්ත වලින් මොන ප්‍රකාශය දහන මහා දත්ත සම්බන්ධයෙන් නිවැරදි? 1. ඉහළ ධාරිතාව මහා දත්ත වල එක් ලක්ෂණයකි. ඇත්තද? big data වල මූලික ලක්ෂණයක් එක ලක්ෂණයක්ද ඉහළ ධාරිතාව? ඔව්. ඔව්. big data කියන්නේ මේකනේ පුතේ. ඒ කියන්නේ ඉතනේ ඉතා සුළු වේලාවකදී ඉතා කාර්යක්ෂම ඉතා වේගයෙන් දත්ත එකතු වෙනවා. හරි? එතකොට පොඩි වේලාවක් තුල ධාරිතාව වැඩි වෙනවා. එතකොට මහා දත්ත වල එක ලක්ෂණයක් තමයි ඔය කියන ඉහළ ධාරිතාව. අපි කියන කර පරිමාව කියලා වොලියුම් කියලා කියන්නේ ඒකට ඈ. වොලියුම් කියලා කියනවා. ඒ ධාරිතාවම තමයි පුතේ පරිමාව කියලා කියන්නේ. සාමාන්‍යයෙන් අපි ධාරිතාවයට වෙනම අර්ථයක් පරිමාවට වෙනම අර්ථයක් තියෙනවා තමයි සාමාන්‍යයෙන් අපේ විද්‍යාවේ ගණිතේ. හැබැයි මෙතෙන්දී අපි ඉහළ පරිමාවකින් යුක්තයි කියලා කියන්නේ ඉහළ ධාරිතාවකින් යුක්තයි කියන එකම තමයි. ඔයගොල්ලෝ පොඩ්ඩක් ඕගෙන හොයලා බලුවොත් ගොඩක් වෙලාවට ධාරිතාව කැපැසිටි කියන වචනේ වෙනුවට big data වල කතා කරන පුතේ වොලියුම් එක කියලා. ඒ කියන්නේ පරිමාව කියලා. දෙකම එකයි හැබැයි ඈ. ඒක හරි. දෙක මහා දත්ත සෑම විටම ව්‍යුහගත වී ඇත structure. ඔක හත්වෙනි පාඩමේ තමයි අපි කතා කරන්නේ structured and unstructured කියන්නේ මොකක්ද කියන එක. ව්‍යුහගත සහ ව්‍යුහගත නොවන කියන එක. හරි? එතකොට ඒක පිළිගන්නවද ඔයාලා? නෑ. හා? ව්‍යුහගත නොවන විදියට තමයි මහා දත්ත තියෙන්නේ. මහා දත්ත තියෙන්නේ ව්‍යුහගත නොවන විදියට. ඔව් සර්. ඒ නිසා මේක පිළිගන්න බෑ. කොහෙන්ද ඔයාට ඒක ආවේ? හිතලා කිව්වේ සර්. රයිට්. මහා දත්ත කියනවා පුතේ ව්‍යුහගත වෙන්නත් පුළුවන්, ව්‍යුහගත නොවන්නත් පුළුවන්, අර්ධ ලෙස ව්‍යුහගත වෙන්නත් පුළුවන්. ස්ට්‍රක්චර්ඩ්, අන්ස්ට්‍රක්චර්ඩ් සහ සෙමි-ස්ට්‍රක්චර්ඩ් කියලා අපි කතා කරනවා. ඒ කියන්නේ ඒවා ක්‍රමානුකූල අක්‍රමානුකූල සියලු දේනවා. දැන් උදාහරණයක් Facebook ගන්නකෝ. Facebook කියලා කියන එක හරහා කොච්චර දත්ත ප්‍රමාණයක් එක මේ මොහොතක එකතු වෙනවද? අපි දුම් පැයක් වගේ කාලයක් ගත්තොත් ලංකා ලෝකේ ඒ පැය තුල Facebook භාවිතා කරන පරිශ්‍රිකම් ප්‍රමාණය බිලියන ගණන්ක්නේ.
ඔය බිලියන ගාන හරහා කොච්චර දත්ත ප්‍රමාණයක් Facebook වෙත එකතු වෙනවා. ඒ පරිගණකවල ගබඩා වෙනවා. සරල නේද? ඉතාම විශාල ප්‍රමාණයක්. ඔය දත්ත අතර ප්‍රමාණිකූල ව්‍යුහාත්මක දත්තක් තියෙනවා, ප්‍රමාණිකූල නොවන දත්තක් තියෙනවා. හරි? එහෙනම් මහා දත්ත සෑම විටම ව්‍යුහගත වෙයි කියන එක වැරදි. මහා දත්ත සෑම විටම ව්‍යුහගත නොවේ කියන එකත් වැරදි. හරි? ව්‍යුහගත වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. සෑම විටම කියන වචනේ පාවිච්චි කරන්න බෑ. ඒ කියන්නේ මහා දත්ත තුල ව්‍යුහගත තොරතුරු වගේම මේ දත්ත වගේම ව්‍යුහගත නොවන දත්තක් තියෙනවා. එහෙනම් දෙක දෙවෙනි උත්තරේ වැරදි. Facebook වැනි සමාජ මාධ්‍ය මගින් ජනිත කරනු ලබන දත්ත මහා දත්ත ලෙස සැලකිය නොහැකි කියන එක වැරදි. සැලකිය හැකිය. හරි? මොකද සුළු මොහොතකදී ඉතා විශාල දත්ත ප්‍රමාණයක් එකට එකතු වෙනවා. ඒක මහා දත්තයක් තමයි. තුන්වෙනි උත්තරේ වැරදි. කළමනාකරණ තොරතුරු පද්ධතියක සෑම විටම මහා දත්ත එකතු කරගත යුතුයි. අන්න හත්වෙනි පාඩමේ කැලලක් ආයේ එනවා. කළමනාකරණ තොරතුරු පද්ධතියක් මැනේජ්මන්ට් ඉන්ෆර්මේෂන් සිස්ටම් එකක්. ඒ කියන්නේ මයින්ස් එකක්. හරි, කළමනාකරණ තොරතුරු පද්ධතියක් කියන්නේ මේ මොකක්ද? තොරතුරු පද්ධතියක් කියන්නේ මොකක්ද කියන එක මම මීට කලින් ඔයාලට කතා කරලා තියෙනවා. තොරතුරු පද්ධතියක මූලික අරමුණ මොකක්ද? මට මතක මම මේ දැන් තොරතුරු නිෂ්පාදනය. තොරතුරු නිර්මාණය කිරීම රයිට්. තොරතුරු නිර්මාණය කිරීම සහ ඒ ආසුද කාරණා තව තියෙනවා. එතකොට මේ කළමනාකරණ තොරතුරු පද්ධතියක් මගින් කරන්නේ තොරතුරු නිර්මාණය කිරීම තමයි. නිර්මාණය, කළමනාකරණය, බෙදා හැරීම, ගබඩා කිරීම මේ සියල්ල. හරි, එතකොට මේ කළමනාකරණ තොරතුරු පද්ධතියක් මගින් ගොඩනගන හෝ නිර්මාණය කරන තොරතුරු කවුරු වෙනුවෙන්ද නිර්මාණය කරන්නේ? ඕනෑම තොරතුරු පද්ධතියක් මගින් තොරතුරු නිර්මාණය වෙනවා. තොරතුරු පද්ධති වර්ගීකරණය කරනවා. අපි කියනවා කළමනාකරණ තොරතුරු පද්ධති, තීරණ සහාය පද්ධති, ඩිසිෂන් සපෝට් සිස්ටම්ස් කියලා කියන්නේ එක්සිග් නේ, විධායක සහාය පද්ධති, ඊගාවට කන්ටේන් මැනේජ්මන්ට් සිස්ටම්ස් කියන්නේ අන්තර්ගත කළමනාකරණ පද්ධති. ඔය වගේ තොරතුරු පද්ධති පුතේ වර්ගීකරණය කරනවා එක එක විදිහට. ඒවා අපි හත්වෙනි පාඩමේ A to Z කතා කරනවා. එතකොට ඒ අතර එක තොරතුරු පද්ධතියක් තමයි කළමනාකරණ තොරතුරු පද්ධති, මැනේජ්මන්ට් ඉන්ෆර්මේෂන් සිස්ටම්ස් කියලා කියන්නේ. එතන මේ MIS නැත්නම් මැනේජ්මන්ට් ඉන්ෆර්මේෂන් සිස්ටම්ස් කියන පද්ධති හරහා ගොඩනගන තොරතුරු කාටද, කවුරු වෙනුවෙන්ද? කළමනාකරුවන් වෙනුවෙන්. හරි? කළමනාකරුවන් වෙනුවෙන් තමයි මේව හදන්නේ. ආයතනික සාමාන්‍ය සේවකයෝ වෙනුවෙන් නෙමෙයි. එතන කළමනාකරණ තොරතුරු පද්ධතියක් භාවිත කළ යුත්තේ ආයතනික කළමනාකරුවන්. සාමාන්‍ය සේවකයෝ නෙමෙයි. හරි, ඒවා අපි ඒකට නියමිත පාඩම තමයි මොකද්ද? හත්වෙනි පාඩම. දැන් ඔයගොල්ලෝ හොඳට බලන්න පුතේ, දැන් මේ වගේ කෑලි තියෙන මේ මොඩල් ප්‍රශ්න උන් දැ කිසිම එක්සෑම් ප්‍රශ්නයක මෙහෙම කෑලි දාලා තිබ්බද බලන්න. එහෙම නැහැ. දැන් තේරෙන්න ඇති කියන්නේ. එහෙනම් එක්සෑම් ප්‍රශ්න බොහෝ විට පුතේ සම් මේ මොකද අර කියන ප්‍රමිතියක් සහිතයි. මොඩල් එහෙම නැහැ. එහෙම මේ පටලවනවා. හරි, ඒත් ඉතින් ප්‍රශ්නයක් නැහැ. හේතුව මොකද? ඔයගොල්ලෝ විභාගෙ ගියන පුතේ සිලබස් එක ආවරණය කරාට පස්සේ එහෙනම් පළවෙනි පාඩමට අදාළ ප්‍රශ්නයක් හදනකොට වෙනත් පාඩමකට අදාළ කරුණු ගත්තා කියලා කිසි අසාධාරණයක් නැහැ. හරි, හැබැයි එහෙම පැටලි සහගත තත්ත්වයන් එක්සෑම් වල ගොඩක් වෙලාට අඩුයි. මොඩියුල් වල තියෙනවා. හරි, කොහොම හරි කළමනාකරණ තොරතුරු පද්ධතියකට සෑම විටම මහා දත්ත එකතු කරගත යුතුයි කියන එක වැරදි. මහා දත්ත එකතු වෙන කළමනාකරණ තොරතුරු පද්ධතිය ඉන්නත් පුළුවන්. එහෙම නොවන ඒවා තියෙන්නත් පුළුවන්. කියන්නේ සෑම විටම නිසා තමයි වැරදි. අවසානයේ Python යන මහා දත්ත කළමනාකරණය කිරීම සදා සුදුසු ක්‍රමලේක භාෂාවක් නොවේ. ඒක වැරදි. Python කියලා කියන එකෙන් පුළුවන් මහා දත්ත කළමනාකරණය කිරීමේ හැකියාව සහිත ක්‍රමලේක ගොඩනගන්න. හරි, right. එතන මේකේ ඇත්තම උත්තරයක් විදිහට අපිට ගන්න තියෙන මොකද්ද? ඉහළ ධාරිතාව මහා දත්තවල එක් ලක්ෂණයක්. volume එක capacity එක. මට කියන්න පුතේ මහා දත්තවල තව ලක්ෂණ කීපයක්? මහා දත්ත හා සම්බන්ධ තව ලක්ෂණ කීපයක්? ඉතල නිරන්තරයෙන් වෙනස් වෙනවා. හා, නිරන්තරයෙන් වෙනස් වෙනවා කියලා කියන්න පුතේ මොකක්ද ඒක තේරුම? විවිධත්වයක් සහිතයි. නිරන්තරයෙන්ම වෙනස් වෙනවා කියන එකට වගේම නිරන්තරයෙන් වෙනස් වෙනව නෙමෙයි. නිරන්තරයෙන් වෙනස් දත්ත එකතු වෙනවා. අපි variety කියලා කියන්නේ
variety කියලා කියන්නේ විවිධත්වයක් සහිතයි. හරි, එතන v අකුරු වලින්ම තමයි කතා කරන්නේ. එකක් තමයි volume, ධාරිතාවය, දෙක variety, විවිධත්වයක් සහිතයි. තුන්වෙනි එක අපි කියනවා මොකක්ද? velocity. velocity කියලා කියන්නේ පුතේ ප්‍රවේගය, කියන්නේ ඉතා වේගයෙන් දත් එකතු වෙනවා. velocity. සහ තව එකක් අපි කතා කරනවා variability. අර ඔය අතු වගේ එක කාරණේ තමයි එතන variability කියලා කියන්නේ විචලිතතාවය. විචලිතතාවය කියලා කියන්නේ වෙනස් වෙනවා. පැහැදිලිද? හරි, එතකොට කාරණා හතරක් අපි කතා කරා. volume, variety, velocity සහ variability. හරි, volume කියලා කියන්නේ පරිමාව ධාරිතාවය. ඊගාවට variety කියලා කියන්නේ විවිධත්වයේ වෙනස් වීම, මේ විවිධත්වය විවිධ දත් එකතු වීම කියන එක. ඊගාට velocity කියලා කියන්නේ ප්‍රවේගය. ප්‍රවේගය කියලා කියන්නේ ඉතා වේගයෙන් දත් එකතු වෙනවා කියන එක. හරි, සහ ඊගාට variability කියලා කියන්නේ විචලිතතාවය, කියන්නේ වෙනස් වීම. right ඔය තියෙන්නේ මහා දත්ත හා සම්බන්ධ ලක්ෂණ. හරි, එතකොට අපි 87 වෙනි ප්‍රශ්නය දක්වා සාකච්ඡා කරා. right, අපි එහෙනම් පොලීටෝ ලැගමු. ඊට පස්සේ ඒක ටික සාකච්ඡා කරලා අපි තුන්වෙනි ටියුට් එකේ ඒ කාරණාවට එමු. හරි, එහෙනම් සර් 85 වලට මොකද දෙන්නේ උත්තරද? 85 වල පුතේ ඉතින් කියන්න බෑ. එක්ක ප්‍රශ්නේ මම උත්තරයක් කිව්වොත් මම ඒක අසාර්ථක වෙන පුතේ. නේ, දැන් අපේ එක්සෑම් ප්‍රශ්න වලත් තියෙන්නේ ඕල් ආපු අවස්ථා. එක්සෑම් ප්‍රශ්න වලත් තියෙනවා ඕල් ආපු අවස්ථා. ඒ කියන්නේ ප්‍රශ්නෙට අදාළව ඕගොල්ලන්ට අයිතිය තියෙන උත්තරේ තෝරන්න. ඒක ඕගොල්ලන්ගේ අයිතියනේ. සහ ඕගොල්ලෝ කළ යුතු දේ. අනිවාර්යෙන් පුතේ කිසියම් ප්‍රශ්නයක් අතාත්වික වුණත්, ප්‍රශ්නේ තාත්වික වෙලා උත්තර අතාත්වික වුණත්, ඕගොල්ලෝ කවදාවත් උත්තරයක් තෝරන්න නැතුව ඉන්න එපා. හරි? වඩාත්ම ගැළපෙන එක හෝ ඕගොල්ලන්ට හිතෙන එක තෝරන්න ඕනේ. එතකොට পেපර් මාකින් වලදී ওই ප්‍රශ්නේ ඇදෙනවා. ඒක ගුරුවරු ප්‍රශ්නේ ගේනවා. හරි? ඒ ප්‍රශ්නේ ගුරුවරු ගෙනාපුවාම ආචාර්ය මහාචාර්යවරුන්ට සිද්ධ වෙනවා මොකක් කරන්නද? මොකද ආචාර්ය මහාචාර්යවරයා පුතේ ඒක හදලා ටයිප් කරලා චෙක් කරලා ඔක්කොම කරලානේ විභාගෙට පේපර් ගේන්නේ. එහෙනම් ආචාර්ය මහාචාර්යවරයන්ගේ වගකීමක් තමයි මොකද? ඒ ප්‍රශ්නෙට සාධාරණ ඉෂ්ටක. මෙතන ගුරුවරු ප්‍රශ්න කරනවා මාගේ ස්කීම් එක මූලික කරගෙන මේ ප්‍රශ්නෙට මේ උත්තරේ තෝරගත්තොත් ඒක සාධාරණ නෑ, මේ උත්තරේ තෝරගත්තොත් ඒක සාධාරණ නෑ. එහෙම කියලා. එතකොට අවසානයේ කොතෙන්ද දෙන්නේ? ඕල් දෙනවා කියන තැනට එනවා. හැබැයි ඕල් දෙන්නේ ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ උත්තර පත්‍රයේ අපි තුන් ප්‍රශ්නේ 24 වෙනි ප්‍රශ්නේ නම් ඒකට උත්තරයක් ලකුණු කරලා දෙන්නත් විතරයි. සමහර ළමයි ඉන්නවා ඒක මම පඬිත කියන වචනේ පාවිච්චි කරලා කිව්වත් වරදක් නැහැ. නැත්නම් අනවශ්‍ය කියන වචනේ පාවිච්චි කරලා කිව්වත් වරදක් නැහැ. උත්තරයක් නැහැ කියලා මාක් නොකර ඉන්නවා. උත්තරයක් නැහැ කියලා මාක් නොකරොත් අනිවාර්යෙන් යාට මේ ප්‍රශ්නේ ලකුණු හම්බෙන්නේ නැහැ. හරි? පැහැදිලිද? ඒක හොඳට ඔලුවට ගන්න පුතේ. ගොඩාක් වෙලාවට ওই ප්‍රශ්නේ ඔය තත්ති දකින්නේ ගෑන ළමයි කියලා. ඒක අපේ পেපර්ස් වලත් අපි දකිනවා. විභාග ප්‍රශ්න වලත් එහෙම වෙලා තියෙනවා කියලා ගුරුවරු කියලා තියෙනවා. හරි, ගෑන ළමයි තමයි ඒ ගෑන ළමයි තමයි ප්‍රශ්නාත්මක ඒ தත්ත්වේ වැඩියෙන් මේ එහෙම භාවිත කරන්න කියන එක හොඳට තේරුම් ගන්න. ගෑන පිළිම් ભેදයක් විතර නෑ. හොඳට තේරුම් ගන්න මොකද්ද? කිසියම් ප්‍රශ්නයකට උත්තරයක් නැත්නම්, හරිම උත්තරයක් නැත්නම්, හරි උත්තරයක් මාක් නොකර ඉන්න එපා. කිසියම් උත්තරයක් ලකුණු කරන්න. ඒ කිසියම් උත්තරේ මොකක්ද මොකද්ද කියන එක තීරණය කළ යුත්තේ ඕගොල්ලෝ. ඒක 1 වුණත් 1යි 2 වුණත් 1යි 3ද 4ද 5ද ප්‍රශ්නයක් නෑ. මොකද උත්තරයක් නෑනේ. හරි, එතකොට අනිවාර්යෙන් මේ ප්‍රශ්නට දාලා ඕල් කියන මට්ටම කොට නැගිනවා. එතකොට ඕල් කියන මට්ටම මත මොකක් ලකුණු කරලා තිබ්බ ලකුණු දෙනවද? හැබැයි ලකුණු එකක් ලකුණු කරලා තිබුණ නැත්නම් ලකුණු දෙන්නේ නෑ. ඒකයි මම මේ කිව්වේ. එතකොට මුදේ 85 වෙනි ප්‍රශ්නෙට මෙන්න මේක කියලා මට කියන්න බෑ. මොකද මේක මගේ ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි මම එකයි කිව්වේ. මෙතන අපිට ඒවයින් සමාජයට වන ප්‍රතිලාභයක් වන්නේ කියන එක නොවන්නේ කියලා හදාගත්තොත් උත්තරේ පහ ගන්න පුළුවන්. අනිත් හතරම ප්‍රතිලාභ විදිහට සලකන්න පුළුවන්. හරි, නමුත් ප්‍රතිලාභයක් වන්නේ කියලා නහල තියෙන. ඒතකොට මුත්තේ පළවෙනි එකත් ප්‍රතිලාභයක්, දෙවෙනි එකත් ප්‍රතිලාභයක්, නේ? හතරේ එකත් ප්‍රතිලාභයක්. ඒ ඉන්න මොකද්ද කියලා හරි කියන්න බෑ. ඔය හැම එකක්ම හරි. ඊගාට 86 වෙනි ප්‍රශ්නක් කොහොමද තාත්තිකෙන් මුත්තේ ප්‍රශ්නේ හරි. උත්තර පරිගණක පද්ධතියක මූලික කොටස් කියලා කියන එක මුත්තේ ආදාන ප්‍රදාන අපි ගන්නෑ. නේ? ආදාන ප්‍රදාන කියලා කියන්නේ අපි මේ හાર્ඩ්වෙයාර් ඇතුලේ කොටස් විදිහට ගන්නෙ. මේ ඊතර මේ උත්තර පහම අතාත්තිකයි. ඒක කොහොමත් ඕල් වෙන ප්‍රශ්නයක්. හරි, මම නැවත කියනවා මේක මොඩල් හිඳ මේක අපි දෙවිදිහකට තරම් පුළුවන්. හැබැයි එක්සෑම් ප්‍රශ්න වලත් ඔහොමයි වෙලා තියෙනවා. ඒක එක්සෑම් ප්‍රශ්න කරනකොට උගලන්ට දැන්ටත් අහුවෙලා ඇති. අහුවෙන්නත් පුළුවන් ඉදිරියේදී. හරි, එහෙනම් අපි
පොඩිට ලගම